ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුල බහුවිධ කලා කෞශලයන් රසක් පිරි කලාත්මක භූමිකා රසක් නිරූපණය කළ අපේ කාලයේ ජේෂ්ඨ ලාංකීය පුත්‍රයාණන් නුඹයි. පාසල් අධ්‍යාපනයෙන් ඉනික් පිටිව කොළඹ විශ්වවිද්‍යාලයේ කලා විෂය ධාරාවෙන් ගෞරවනීය සාමාර්ථයක් මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය සම්පූර්ණ කර ගනිමින් සිය අධ්‍යනකාමී බහුශ්‍රතභාවය වර්ධනය කරගත් නුඹ සතර අභිනයෙන් චතුරව වැඩගත් චරිතාංග පැවූ අපූර්ව රංගතරයෙක්. දෘශ්‍යකාව්‍ය රංගධරයෙකු ලෙසින් වේදිකා නාට්‍ය 16කද ටෙලි නාට්‍ය 11කද සිය විශිෂ්ට රංගන මතකයෙන් ප්‍රේක්ෂකාගාරය තම අනසකට නතුකොටගෙන ඉනික් පිටිව චිත්‍රපට 27කට අධික වූ අති විශිෂ්ට සිනමා භූමිකා රංගනයෙන්ද ප්‍රේක්ෂක හද මත මුද්‍රා තබන්නට නුඹට හැකි වූ බව නොරහසක්. වේදිකා ටෙලි සිනමා රංගධරයෙක්, රූපවාහිනී සහ ගුවන් විදුලි සම්ප්‍රවේශකයෙක්, රූපවාහිනී නිර්මාණ අධ්‍යක්ෂවරයෙක්, ටෙලි සිනමා තිරරචකයෙක් මෙන්ම අධ්‍යක්ෂවරයෙක්, ගවේෂකයෙක්, චිත්‍ර ශිල්පියෙක්, ඉතිහාසඥයෙක්, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්, ගීත රචකයෙක්, ගත්කතුවරයෙක් පමණක් නොව බහුශ්‍රුත සම්පත්දායකයෙක් ලෙසින්ද සිය නිර්මාණ බුද්ධිය සබුද්ධිකව භාවිතාවේ යෙද වූ ප්‍රිය සංස්කෘතියේ ජ්‍යෙෂ්ඨ නිර්මාණවේදියෙක්. ළඟකාර සමනල්ලවදීයක් ඉගිලුනේ අපේක්ෂාවන් සොයා පිනිසුලඟේ දැවටමින් කාන්සියට ගී ගැයුවා. අපේ ගී ඇසුනේ අපට පමණයි. දේවතාවන් සිතන දේවල් දිව්‍ය ලෝකෙන් මේ පිට එන්නේ. මේ බහුවිධ කලා හැකියාව වෙනුවෙන් ජාතික ජාත්‍යන්තර සම්මාන රසකින් සම්භාවනාවට පාත්‍ර වූ අසම සම හැකියාවෙන් යුත් මහරු සම්පතක් ජාතියෙන් සමුගත් ජැක්සන් ඇන්තනි නම් වූ ජාතියේ පිනත පහළ වූ අභිමානවත් ශ්‍රී ලාංකීය පුත්‍රයාණෙනි. 1958 2023 අතර කාලාවකාශයේ පෘථිවි සංචාරය නිමා කළ වනස්පතින් අතර මහා වෙනස්පතිය නුඹයි. යොවුන් විය නෑ නිති රැඳෙන්නේ නොසිතු විලසින් ඔබ තිබී අමරණීය මතකයන් සහ නිර්මාණාත්මක හැරවුම් වලට බොහෝම පින් අත්වේවා. ඒ පින් බලයේ අනුහසින් ඔබට නිර්වාණයේ දොරටුද මෝක්ෂයද විවර වේවා. ඔබට ස්තුතියි. මේ අප්‍රමාණ මිනිසෙකුට පිදෙන හිරු උත්තමාචාරයයි. විශ්වකෝෂයකින් සොයාගත් සුවිශේෂ විෂයන් ගණනාවක් එක් පුද්ගලයෙක් තුළ කැටිකොට සෞන්දර්යාත්මක මිනිසෙක් මවමින් ඒ පුද්ගලයා ඉතිහාසඥෙක්, කලා රසිකෙක්, කලාකාමියෙක්, සාහිත්‍ය දරෙක්, රංගන ශිල්පියෙක්, නොයෙක් ආකාරයක රචකයෙක්, අධ්‍යක්ෂකවරයෙක්, කියා නිම කළ නොහැකි තරම් වූ විෂයන් ගණනාවක නියාමකවරයෙක් ලෙසින් කෙනෙක් හඳුන්වන්නට පුළුවන් නම් අද දවසේ තමන්ගේ ජීවන රංග මඩලින් සමුගන්නා අපේ සහෘද ජැක්සන් ඇන්තනි ගැන කටපුරා එවන් වූ ආමන්ත්‍රණයකින් කතා කරන්නට පුළුවන් එකම පුද්ගලයා. අද හිරු නාලිකාව සමගින් ඔහුගේ අවසන් ගමනට ප්‍රථමයෙන් ඔහුගේ ලබැඳි සහෝදරයන්
සහෝදරයන් කලා ජීවිතය තුළ මුණ ගැසුණු ඔහුගේ එම සොයුරි සොයුරියන් සමගින් එක්ව අද ඔහුගේ මතක ආවචනය කරනවා ඉතාමත් සංවේගයෙන් පිරුණු හදින් ඉතින් ඒ සඳහා අද මේ මැදිරියේ ඉතාමත් ගෞරවයෙන් ඔබට හඳුන්වා දෙන්නට මා කැමැති හෙළ සිනමාව තුළ රන් අකුරින් තමන්ගේ නාමය ලියමින් අදට දීප්තිමත් තරුවක් ලෙසින් තමන්ගේ ඒ රංගන ප්‍රතිභාවයන් ඉදිරිපත් කරන ස්වර්ණා මල්ලවාරච්චි ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් තමන්ගේ කුසලතාවන් දක්වමින් ජාත්‍යන්තර සම්මාන දිනා ගනිමින් ඒ රංගන ප්‍රතිභාව තුළින් තමන්ගේ දේශයට ඒ ජයග්‍රහණ ගෙන රංගන ශිල්පිනි අනුජ වීරසිංහ ඒ වගේම නළුවෙක්ගේ සැබෑ දක්ෂතාවය හඳුනා ගනිමින් ඔහුව නිතරම ඇසුරු කරමින් ඒ තනත්තාගෙන් නිසි කලට නිසි ප්‍රයෝජන තමන්ගේ නිර්මාණවලට ගනිමින් අවසන් වශයෙන් ඔහු රංගපෑ චිත්‍රපටය නිමා කරන්නට නොහැකි වුණත් ඒ ගැන සිතින් හෝ සතුටු වෙන අපගේ අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක තමන්ගේ ජීවිතයේ ඉතාමත් වැදගත් චිත්‍රපටවල තමන්ගේ තමන් සමග සම්බන්ධ වූ ඒ රංගන ශිල්පියා කොයිතරම් තමන්ට දුන් අතහිත තමන්ගේ නිර්මාණ තුළින් ඉදිරියට ගෙන අපගේ ජනකාන්ත රංග ශිල්පිනිය සබිතා පෙරේරා ඒ වගේම අපගේ සමකාලීන මිතුදම කුඩ නගාගත් අප නොඑක් අමතක නොවන සුන්දර වූ මතක සටහන් නිර්මාණාත්මක කටයුතුවලදී එක් කරගත් තමන්ගේ සහෘද රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරාත් ඒ වගේම තමන් සමග නව පරපුර සමග එක් වී වැඩ කරත් ඒ හා සමානම තමන්ගේම පරපුරේ එකෙක්සේ තමන් හඳුනන තමන් පිළිගත් හේමාල් රණසිංහත් අද මේ ශෝකජනක අවස්ථාවේ ජැක්සන් පිළිබඳ මතකය අවදි කරන්නට සූදානම්. ඉතින් අපට තිබෙන හෝරා එක හා මාරක කාලය තුළ අපිට තාමත් වේගවත්ව ගලා යන මේ කාලය තුළ අද තව හෝරා කීපයකින් අවසන් ගමන් යන ජැක්සන් පිළිබඳ මතකය අවදි කරන්නට මා මුලින්ම කතා කරන්නට කැමති ස්වර්ණකේ ඔබට ජැක්සන් පිළිබඳ මතකය කොහොමද ඒ වගේම ඔබ ඔහු සමග රඟපෑ චිත්‍රපට පිළිබඳව ඔබට තියෙන අත්දැකීම කොයි වගේද මුලින්ම එකක් කියන්න ඕනේ අපි අද ජැක්සන් ගැන කතා කරත් අපි කතා කරන්න ඕනේ සන්තෝෂයෙන් එයා කරපු දේවල් අපිට සන්තෝෂ වෙන්න පුළුවන් ගොඩ දේවල් තියෙනවා එයා හැමදාම විශ්වාස කරපු දෙයක් තමයි අපේ ජීවිතය කියන්නේ රංග මණ්ඩලක් කියලා ඒක අපි කාටත් වැඩිය හොඳින් එයා ලෝකෙට ඔප්පු කරලා තියෙනවා වේදිකාවේ නටන්න පුළුවන් සිනමාවේ නටන්න පුළුවන් පහතරට නැතුන්ද උඩරට නැතුන්ද හැම දෙයකින්ම සන්තෝෂෙන් ජීවත් වෙච්ච සිනමාවත් එක්ක වේදිකාවත් එක්ක ටෙලි එක්ක සන්තෝෂෙන් ජීවත් වෙච්ච කෙනෙක් ජැක්සන් කියන්නේ අපිට හැමදාම අද ශෝක ජනක දවසක් වුණත් අපි තියාගෙන කතා කරනකොට හැමදාම ඉතාම සන්තෝෂෙන් කතා කරන්න පුළුවන් මොකද එයාගෙන සන්තෝෂෙන් කතා කරොත් එයා හරි කැමති වෙයි කියලා මට හිතෙනවා ඊළඟට මම ඉස්සලාම ජැක්සන් හම්බ වෙන්නේ ධම්මසිරි බණ්ඩාරනායකගේ දවල භීෂණ රිහර්සල් තියෙන තැනකට මම ගියා බලන්න මම ඒක රඟපෑවේ නේ
ජාවිදා තමයි මම පළවෙනි වතාවට ජැක්සන් හම්බ වෙන්නේ. එදා සිට ගිය අවුරුද්ද දක්වා මම ඉතාමත්ම කිට්ටුවෙන් ආසර කරපු කෙනෙක් ජැක්සන් ඇන්තනි කියන්නේ. එතකොට මම ඉස්සෙල්ලාම රංගපානයත් එක්ක අයෝමා චිත්‍රපටියේ ජැක්සන්ට අර ස්ක්‍රීන් ටයිම් කියලා අපි කියන්නේ ඒ වගේ දිගට තිබුණ නැතුණත් ආපහු හැරලා බලනකොට චිත්‍රපටිය දිහා බලනකොට ඕන කෙනෙකුට තේරෙනවා එයා විශාල යෝධයෙක් වගේ යෝධ රැල්ලක් වගේ තමයි මේ චිත්‍රපටිය අපිට මතක් වෙන්නේ ඒ කරපු ටික ඒක සදා මතකයේ මිනිස්සුන්ගේ රැඳෙනව ඇති කියලා මට හිතෙනවා අයෝම බැලුව කෙනෙක් ඉන්නවා නම් ඉස්සල්ලා මතක් වෙන්නේ පිරිමි චරිත ගැන මතක් කරොත් මම හිතන්නේ පළවෙනි මතක් වෙන්නේ ජැක්සන් කියලා ඒ හදාගත්ත ඇසුර ඒ හදාගත්ත හිත මිතු දම අන්තිම දවස වෙනකම් මං කියන්නේ මං ඉගේ අවුරුද්ද එයාට බර්ත්ඩේ එකට මං වොයිස් මෙසේජ් එකක් කිව්වා එයාගේ මල්ලිගේ ෆෝන් එකට එතකොට එයා හොස්පිටල් එකේ හිටියේ මං කොයි ඉක්මනට නැගිටින්න අපේ චිත්‍රපටි කරන්න ඕනේ කියලා ඒක පළවෙනි චිත්‍රපටිය එතකොට ඊට පස්සේ මං භවදුක භවකර්ම කියලා චිත්‍රපටි දෙකක් කරා ඔහුගේ කැපවීම මං හිතන්නේ මේ අපි හැමෝම කියයි පුනපුනා කියයි යාගේ චිත්‍රපට හැමදේම රංගපෑමට කරන කැපවීම මොනවද මොන වගේද කියලා කමලුත් හිටියන්නේ කියලා ඒක යන නටන්න තියනවා යා ගිහිල්ලා සේදරමන්ගේ ගෙදර මාස 6ක් ඉඳලා නැටුම් ඉගෙන ගත්තා හැමදේටම යා කැපවීමේ වැඩ කරන නළුවෙක් මං හිතන්නේ ඒක අපිට හරි අවශ්‍යයි නළුවෙක් වශයෙන් ඊට පස්සේ භව දුක භව කර්ම ඊට පස්සේ මං දඩ ඊම චිත්‍රපටිය රංගපෑවා මේ අවුරුද්ද තමයි ඒක රිලීස් වුනේ මගේ සදා මතකය ඔහු වෙනුවෙන් තියෙන්නේ මතකය ඉතාමත්ම ලිංගතු ඉතාමත්ම කිට්ටුවෙන් ආශ්‍රය කරපු යමක් අහගන්න පුළුවන් මොන හරි ප්‍රශ්නයක් මොන හරි දෙයක් දැනගන්න ඉතිහාසය පිළිබඳ යමක් දැනගන්න ඕන නම් පොතක් ගැන යමක් දැනගන්න ඕන නම් ඕන වෙලාවක කියන්න සූදානම් ෆෝන් කතා කරොත් ෆෝන් එකෙන් කතා කරොත් එයා වැඩක් නම් ආපහු කතා කරනවමයි ඉතාමත්ම හිතෙනේ අපි හැමෝටම ඉතාමත් ලිංගතු නළුවෙක් සහෝදරයෙක් ජැක්සන් ඇන්තනි කියන්නේ ओ ये मत के समग मंग हरिणी अनोजा अनोजा का दें उब मम दब जैक्सन तत्वरा प्रवीण शिल्पिनिया एकाले ओ मुनगहेन्द्र एकाले उबगे चित्रपट जीवित बहु कालकट पेर अरमुने इतिन उब एवं ओ प्रवीण सिटन अवस्था वकदी उबे उब चित्रपटिया सदा अध्यक्ष जैक्सन तूर गण ඉතින් මේක ඉතාමත් වටිනා අවස්ථාවක් ජැක්සන්ට. ඉතින් ඔබ ඉවන් ඌ ඒ කියන්නේ එක්තරා විදියක ඒක සුවිශේෂී අවස්ථාවක් කෙනෙක්ට ලබා දෙන. නමුත් අනිත් පැත්තෙන් පොඩි අඩමාන තත්වයක් තියෙන්න පුළුවන් අද නිෂ්පාදකවරයාගේ පැත්තෙන්. නමුත් ඔබ ඒ අඩමාන තත්වයන් පසෙක ලා ඔබ ජැක්සන්ව තෝරගන්න ඔබේ අධ්‍යක්ෂකවරයා හැටියට. ඒකටත් හේතුවක් ඇති. ඉතින් ඔබගේ මතකය ඒහා සමානවම් තියෙන කොයි විදිහටද ඔව් සොනක්ක බොහෝ දේවල් කිව්වා මං හිතන්නේ අර ඒ කියපු ඒවා අපි රිපීට් කරන්න නැතුව ගියොත් හොඳයි කියලා මට හිතෙනවා මල්ලි කිව්වා ගොඩක් දේවල් මොකද ඒ තරම් ගොඩක් අපි හැමෝටම කියන්න තියෙන නිසා මට මතක් වෙන්නේ ඉස්සෙල්ලාම තාරාදේවි තාරාදේවි ටෙලිනාට්‍යයට යනකොට මම රංගපාලා තිබ්බේ වාණිජමය චිත්‍රපටිවල ජැකී මට කියපු පළවෙනි එක තමයි ටිකක් දවස් ගිහින් වැඩි මාත් එක්ක ලෙංගතු උනේ නෑ රංගනේදී ඇරෙන්න කියපු දෙයක් තමයි අපිට ඔයාව පෙන්වන්න බෑ කිව්වා ඒ කියන්නේ අකමැතිම කෙනෙක් කියලා කිව්වා මේ ඔබට දියුරා කියනනම් වගේ වාණිජමය චිත්‍රපටයක් හදපුහින් මේ කොපි චිත්‍රපටයක් හදුව කියලා ඒකට ඒ කියන්නේ ඒ තරම් කලාවට සිනමාවට ආදරේ බව අපි හැමෝම දැන් දන්නවා ඉතින් ඒ තාරාදේවිත් එක්ක ඔහුගේ ප්‍රථම ප්‍රධාන චරිතය මං හිතන්නේ ටෙලිනාටක ඒකත් එක්ක ඇතිවිච්ච මිතු දහම තමයි මල්ලි දිගට දිගට දිගටම ගියේ ඊට පස්සේ භූමිකා හත කරන වෙලාවේ මම ගොඩාක් ළඟින් හිටියා ඒ නාට්‍ය උලෙල කරද්දි ජැකීට ඊටත් පස්සේ ජුලියට්ගේ භූමිකාවේ ඇත්තටම මුලින්ම මට හිතුනේ ඔහුව ප්‍රධාන චරිතයට ගන්න කියලා මුලින්ම හිතුනේ ඊට පස්සේ චිත්‍රපටයේ තිරනගාන්තකේ ලියන්න සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා හැටියට ගත්ත තෝරගත්ත මනම කියන්න ඒ අධ්‍යක්ෂකවරයාට චිත්‍රපටයේ තිරනාටකය ලියා ගන්න ටිකක් අපහසු වුණා මේ සාහිත්‍යමය දැනුම ඉංග්‍රීසි සාහිත්‍යමය දැනුම එතුමාට ඒ තරම් තිබුණේ අපි කියපු ඒ
තේමාව ඒ හැටි තේරුන්නේ ඊට පස්සේ තමයි මම තීරණය කරේ ජැකී ඒ තිරනාටකයේ ලියන කොට සහ ඔහුගෙන් එකතු වෙච්ච දේවල් ඒ වගේම ගුරුගෙදර චිත්‍රපටයේ රඟපාද්දී ඔහු මගේ ලැම්ඩා අධ්‍යාපනයත් එක්ක ඒ යුරෝපීය සංස්කෘතිය කලාව ඇසුරුව ඔහුගේ තිබුණු දැනුම ඒකත් එක්ක මට හිතුණා ඇත්තටම මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරන්න ඕන ජැකී කියලා ඒතර ජැක්සන් ඔබව ගත්තා ප්‍රධාන චරිතයට ඉතින් ඒ හිතුණා මං කිව්වා මේක පාර්ම ජැකීව මම කියලා පුදුමෙන් වගේ ඇහුවා මං කෝ ඔව් ඔයා තමයි කරන්න ඕනේ කියලා මං මට ඒ වෙලේ තේරුණා ඒ චිත්‍රපටය කරන්න ඒ දැනුම නැති කෙනෙකුට අපහසුයි කියලා ඉතින් ඒකයි මල්ලී ඒකේ ඒ චිත්‍රපටයේ මම ජැකීව තෝරගත්තේ ඉතාම සුන්දර හැමෝම කියනවා ජැක්සන්ගේ හොඳම ෆිල්ම් එක කියලා අදටත් කියනවා මාව හම්බුණා මුඟක් අය මං දන්නේ ඒක මම හුඟක් ඒවමට පහුගිය කාලේ බලන්න බැරි වෙච්ච නිසා නමුත් කෙසේ වෙතත් ජැකී මාව ලෙට් ඩවුන් කරේ නැහැ ඒ ඒ ඒ මට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා විශේෂයෙන් ඔයා දන්නවා රංගනේදී අපි දෙන්නට මං ආසයි මල්ලිත් පොඩ්ඩක් ඒකට සම්බන්ධ වෙනවා නම් ජුලියට් ගැන කතා කරන්න ඒ වගේ මහේන්ද්‍ර මේ මොකද මේ මහේන්ද්‍රගේ චරිතයත් අර අතුරේ යනවා වගේ චරිතයක් පොඩ්ඩක් එහා මෙහා ගියාම ඒක විහිළුවක් වෙනවා නමුත් ඒ තරම් සුවිශේෂී රංගනයන් අපි තුන්දෙනාගෙන්ම ගන්න පුළුවන් උනේ ඔහු තුල තිබුණු ඒ කුසලතාවය ඒ රංගන හැකියාව ඒ දැනුම ඒ විශාල දැනුම මං කියන්න ගියොත් මං හිතන්නේ පැයකමාර මට කතා කරන්න වෙනවා ඒ නිසා අනිත් අයටත් ඉඩ දෙන්න මම පොඩි දෙයක් කියන ස්වර්ණක්කා කියපු එකට මම 100,000ක් එකඟයි මොකද ඔහු හරි සතුටින් කොයිතරම් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා ඒ අවස්ථාවල අපි බොහෝ දේවල් කතා කරලා තිනවා කවදාවත් මං කඩා වැටිච්ච අඬා වැටිච්ච ජැකී කෙනෙක් දැකලා නැහැ හැමතිස්සෙම සතුටින් ඉන්න අපිෙන් සතුටින් තියපු ඉතින් මම ජැකීව බලන්න ගියේ නැහැ ඒක මම ඌමනාවෙන්ම ගියේ නැත්තේ මොකද ඔහුගේ මතකේ මට හරි සුන්දරයි ඒ සුන්දර මතකයත් එක්ක මං ජීවත් වෙනවා සහ මම ඇත්තටම කනගාටු වෙන්නේ ඒ තරම් විශාල පුරුෂයෙක් අද ඔහුට සකල කලා සක්විති යන නාමය පටබැඳිලා තියෙනවා ඒක ප්‍රධානය කරලා තියෙනවා අද ඒක මං හිතන්නේ ඉදිරියේදී භාවිතා වෙයි ඉතින් එවන් පුරුෂයෙක් ඇසුරු කරන්න ලැබුණු අපි හැමෝම වාසනාවන්තයි ඒ නිසා මං හිතන්නේ දුක් වෙනවට වඩා ඒ සුන්දර මතකයන් එක්ක ඔහුගේ ඉගෙනගත්ත දේවල් එක්ක මං පස්සේ කියන්නම් ආයෙ අවස්ථාවක් හම්බුනාම ඒවත් එක්ක ජීවත් වෙනකොට මං හිතන්නේ ඔහු කවදාවත් නිමාවිච්ච පුරාවෘත්තයක් වෙන්නේ නැහැ මං හිතන්නේ සදාකාලිකව අපේ මතකයේ තියෙන පුරාවෘත්තයක් වෙනවා කියන එක තමයි මට කියන්නේ ඔබ ප්‍රවේශුවේ කාරණාවත් එක්ක මම යම් කිසි මට ආපු අදහසක් මං ඉදිරිපත් කරන්න කැමති මං හිතනවා දැන් මේ වගේ ජැක්සන්ගේ නිර්මාණශීලී කුසලතාවයන් දකින්න පුළුවන් නිර්මාණ ඒ වගේ ඇතැම් විට කාලේ වැලිතලාවෙන් සංගවි ගිහිල්ලා තියෙනවා ඒවා යම් කිසි විදියකට නිද්‍රාවට වගේ පත් වෙලා තියෙනවා දැන් තමයි මිනිස්සුන් ඒව හොයන්න ගන්නේ දැන් තමයි මිනිස්සුන්ට ඒක ඒවල සැබෑ කලාත්මක රසය සහ ඒවයෙන් ආස්වාදයක් ලබන්න හොඳම කාලේ ඉතින් මම හිතනවා ඉදිරියේදී ඔහු මිය ගියත් ඔහුගේ නිර්මාණ මිය ගිහින් නැහැ ඒවා තව තවත් දලුලා වැඩෙන තරමට ඒවා ඔහු ප්‍රබල කරමින් තමයි ඔහුගේ ජීවිතේ නෝ සමගත්තේ ඉතින් සවිතා ඔබ ඉතාමත් ප්‍රියකල චරිත තියෙනවා නම් ඔබට සම්මානනීය තත්වෙට එන්නට ඔබගේ ඔබ වාණිජ රැල්ලේ මං හිතනවා රජිනයි ශ්‍රී ලංකාවේ එක එක්තරා යුගයකින් බිහි වුණු නමුත් ඒ රැල්ලෙන් ඔබට ගෙනහිල්ලා ඔබට චරිතාංග නිලියක් හැටියට එලි දක්වන්නට තරම් වූ මගක් සැලසූ අධ්‍යක්ෂකවරේ කැරියරයි මම දකින්නේ ජැක්සන්. ඉතින් ඔබට ඇති අධ්‍යක්ෂකවරේ කැටියට ඔහු සමග ඒ ගත කළ කාලය සහ ඔබගේ මතක සටහන් අවදි කළොත් කොහොමද ජැක්සන් කියලා. ඇත්තටම කමලේ කතාව ඇත්ත. මට ඔහුව මුණ ගැහෙන්නේ පිරිකංකාරයෝ හරහා. ඒ කියන්නේ කලින් මුණ ගැහෙලා තිබුණත් ඔහු සමග රංගනේ යෙදෙන්න මට අවස්ථාව ලැබෙන්නේ පිරිකංකාරයෝ. අර වාක්‍යෝ වගේ මගේ මං හිතන්නේ ඒ කියන්නේ සිනමා ජීවිතයේ හොඳම කාලය ඇරඹෙනවා ඒත් එක්කම පිටගංකාරයෝ අකාල සන්ධ්‍යා ඇසල කරුවර ඒකම අබා චිත්‍රපටිය ඇඩ්‍රස් නැ චිත්‍රපටිය ඒ හැමදේම ඔහු තුන් පාරක්
ओगे अध्यक्ष वैडरण मटवस्व लुना पिटकांकारो के सिनम टेलीनाट्य महितन मगे सिनेमा मगे सिनेमा गमन मगे रांगन जीवित गुडा विनस्करा हेतु अको नमक दोहु මාත්තක වැඩ කරනවා කිව්ව ගමන්ම මට හරිම පුදුම ආශාවක් ආවා මොකද මං දන්නවා ඔහු ඉතාම විශිෂ්ට නළුවෙක් ඔහුගේ රංගන මං කටයුතු දැකලා තියෙනවා වේදිකාව ඔහු වේදිකාවේ ඔහුගේ රංගනේ මං දැකලා තිබුණා ඉතින් මම බොහොම කැමැත්තෙන් හිටියා ඔහු සමග රඟපාන්න ඉතින් මට මම මාලනී අක්කා ජැක්සන් අපි තුන්දෙනාටම හොඳම නළුව අනිලිය සහය නිලිය සම්මාන ගන්න පුළුවන් වුණා අපිට ගංකාරයෝ හරහා ඉතින් මගේ සින රංගන ජීවිතයේ සුවිශේෂම අවස්ථාවක් තමයි ඒක ඊට පස්සේ ඇසල කලවර කියන්නේ අකාල සන්ධ්‍යා කියන්නේ අබා ඇඩ්‍රස් නැහැ කියන්නේ ඉතින් මගේ ජීවිතයේ හොඳම දේවල් තමයි මම ජැක්සන් එක්ක කරන්න ලැබිලා තියෙන්නේ මං හිතනවා ඔහු මගේ සිනමා ජීවිතේ මට හම්බ වෙච්ච හොඳම විශිෂ්ටතම මිනිසෙක් කියලා ඒ වගේම ඔබ වාග්යවන්ත වුණා ජැක්සන්ගේ दर्शन पते निर्माण अनिवार्य मठ जैक्सन मुकद माव जैक्सन देखला अरे गुड़ाक वाणिज्य चित्रपाटी वाले सिंधु के मीन नट मीन इन के लिए माव देखला थिंग इतने दी ओह मठ के ओह देखा के मठ इट वे गुडाक यान बोल अंकने के लिए थिंक मम मठ ये अवस्था मंगता ने गुडाक विवर के लिए नोगे निर्माण हरहा असल කලවර මම හිතන්නේ ඒක අතිශයින් ජනප්‍රිය වෙන මගේ කවදාවත් ඒවා. ඔව් ඉතින් ඒකේ ඔබ වෙනස්ම ආකාරයක චරිතයක් රඟපෑවේ. ඉතින් දැන් නිර්මාණ දිහා බලනකොට අපි කතා කරන්නේ ජැක්සන් අධ්‍යක්ෂකවරේ කැරියට මේ අවස්ථාවේ බොහෝ දෙනෙක් අපි කතා කළා. නමුත් ජැක්සන් අධ්‍යක්ෂකවරුන් යටතේ වැඩ කරනකොට ජැක්සන් තමන්ගේ අමුද්‍රව්‍යයක් බවට පත් වෙන්නේ කොහොමද? ඇයි ජැක්සන් ඒ විදිහට පත්වෙනකොට තමන්ට තියෙන විශේෂ වරප්‍රසාදය මොකද ජැක්සන් වගේ කෙනෙක් එක්ක වැඩ කරනකොට එහෙම නැත්නම් එහෙම වැඩ කරද්දී හදිසියේවත් තමන්ගේ ඒ නිර්මාණය ඔහු ලවා කරගන්නට බැරි වෙනකොට තමන්ට ඇතිවෙන යම්කිසි මානසික ආතතිය කොයි වගේද කියලා අහනවනම් ඒක අහන්න ඉන්න එකම එක්කෙනා සෝමරත් දිසානායක අවසන් වතාවට ජැක්සන් රඟපාමින් සිටියේදී මේ අනතුරු සිදු වුණේ ඉතාමත් අනපේක්ෂිත විදියට ඉතින් ඒ අනතුරු සිදු නොවෙන්නට අද අපිට දකින්න තිබුණා සිංහබාහු චිත්‍රපටය ඒ සිංහබාහු චිත්‍රපට අධ්‍යක්ෂකවරයා සෝමරත් දිසානායක ඔබතුමාට මොකද කියන්න තියෙන්නේ කමල් මට ජැක්සන් හමු වෙන්නේ වේදිකාවෙන් अभी अद सिनेमा ममना करे त्याग हिटियट अभी वेदिका पटंगत्वाय जैक्सन प्रयागण ममगिया वेदिकावट जयंत चंद्रशिजे अत्लीनाट्य वर्णकोट उलुसैरम हिटी मे मम वृद्धत्तिमुना काघेरी नाट्यकापम गिहल बलन यदावस मम लंकाय पदंजीयत्न आपलावक मठ पुदुमित मे नाट्य बलागणिंडकोट नाट्य अंतर्गते सह एक रंगबाब नरलियांगे रंगण प्रतिभावन मैं वेदिकावट गि मे कट्टीट वेन वेन कथाकला यदा तम मन जैक्सन पलवीन वातावरण कथाकराने इट पसे मगे पलवीन वेदिका नाट्य मीपुरवेसियो देवन वेदिका नाट्य मीपुरवेसी अंट मट ओमनावना जैक्सन गांड मट ओमनावना टीका नटंड पुलवांग सिंधुकी अंड पुलवांग दंगकार विशेती नलुए ඉතින් අවා මගේ අවාසනාව කියන්නේ ජැක්සන් උයි මගේ පුහුණු වීමුයි එකට වැටුණු නිසා ජැක්සන්ට මගේ නාට්‍ය පුහුණු වීම වලට කාලේ නැහැ ඔහු වෙනත් නාට්‍යයකට දීලා තිබුණ නිසා මට එතනදී අතෑරුණා ඊට පස්සේ මට ජැක්සන් මගේ පළවෙනි චිත්‍රපටයේ සරෝජායගිනුත් අතෑරෙනවා ඔහු කාර්ය බහුල නළුවෙක් ඒ දවස්වල ඊට පස්සේ මම ජැක්සන් අල්ලගන්නේ සූර්යාරණට සූර්යාරණට මම ඔහු කලින්ම වෙන් කරගෙන මට සූර්යාරණේ සේදිරිෂ්ඨ ජැක්සන් අර වෙන නළුවෙක් හිටියේ නැහැ ඔබ ඇහුවේ නළුවෙක් සමග වැඩ කරනකොට කොහොමද අධ්‍යක්ෂවරයාට දැනෙන දේ සහ ඔහුගේ රාජකාරී වගකීම මම හිතනවා මෙතන මේ ඔක්කොම ඉන්නේ රංගන ශිල්පීන් ඇත්තටම ඔවුන් දන්නවා ඇති ඔක්කොම ඉන්නේ ප්‍රතිභාපූර්ණ සම්මානනීය නළුලි පිරිසක් මෙතන ඉන්නේ නළුවෙකුගේ හෝ නිළියකගේ වගකීම තමයි අධ්‍යක්ෂවරයාට අවශ්‍ය වෙන්නේ කුමක්ද කියන එක වටහාගෙන එයට සහාය දැක්වීම සහ සමහර වෙලාවට අපිට දැන් අධ්‍යක්ෂවරයෙක් මම විදිහට වැඩ කරනකොට සමහර වෙලාවට අපි නොහිතන දේවල් නළු නිලියෝ අපිට යෝජනා කරනවා. සමහරවිට අපේ මූලික සැලසුම්ට වැඩි එක සාර්ථකයි. මට බොහෝ විට ජැක්සන් කියන එක වෙලා තියෙනවා.
දැන්නම් අලුත් පරම්පරාවේ ළමින් නම දොස්කීනවා නෙමෙයි නම තුගදෙනෙක් කතාගෙන ඉන්නේ රංගපානවා කියන්නේ මේ දෙබස කටපාඩම් කරගෙන ගිහලා කැමරාවක් ඉදිරියේ ඕක කියන එක කියලා. ඊට එහා දෙයක් චරිතයක් නිරූපණය කරනවා කියන්නේ ඒක ඒකේ භාවාත්මක මහගීම් ප්‍රකාශය මොකද්ද චරිතේ මොකක්ද අනිකුත් සහාය නළුලිලියන්ගේ වටපිටාව මොකක්ද ප්‍රකාශනයේ මොකක්ද යටි යටිපෙළ මොකක්ද මේ හැම දෙයක් ගැනම හොඳ අවබෝධයකින් තමයි ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියෙක් ඉදිරිපත් කරන්නේ. මම හිතනවා මේ මේ හැමෝම මේක දන්නවා මෙතන ඉන්නේ ඔක්කොම එහෙම අය ජැක්සන් මේකට හොඳම උදාහරණයක්. හොඳ උදාහරණයක් ගන්න කිව්වොත් එහෙම ප්‍රතිභාපූර්ණ නළුවෙක් තමගේ වගකීම නිසි අයුරින් ඉටුකලේ කවුද කියලා ඇහුවොත් එහෙම මට ජැක්සන්ගේ ප්‍රමුඛ පිළේ ශිල්පියෙක් හැරිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔහුගේ අධ්‍යයනය කරනවාද ඒ කළ යුතුයි. ඒ චරිතයේ දෙපස් පමණක් නෙමෙයි චරිතයේ වටපිටාව ඒක ඉතිහාසය ඒ හැම දෙයක්ම අධ්‍යයනය කරලා ඔහුගෙනුත් එකතු කරන්න පුළුවන් දෙයක්. අධ්‍යක්ෂකවරයාගේ රූකඩයක් නෙමෙයි නළුවෙක් කොනෙලියෙක් කියන්නේ. අධ්‍යක්ෂකවරයාට සහාය වෙන තවත් නිර්මාණකරුවෙක්. ඉතින් කමලුත් වර්ණ ඔක්කොම දන්නා මහේන්ද්‍රලා දන්නාක මේක නොඅඩුව ඉටු කරපු නළුවෙක් තමයි ජැක්සන්. ඔබ මගේ සිංහබාහු ගැන අහුවා ඕනම් මම ඒක ගැන පස්සේ කියන්නම්. ඒක අපිට දැන් කතා කරමු මොකද? ඔව් සිංහබාහු සූර්යාරණ වගේමයි පිටපත ලියද්දිම මම ජැක්සන් කියන චරිතය සිංහයා කරලා ඉවරයි. ඊට පස්සේ ජැක්සන් හිතාගෙන තමයි ඒක ලියන්නේ. ඒක තිර රචනා අධීරයේදී චිරරත්කේකට හරිම පහසුයි. ඒක රංගපාන්නේ කවුද කියලා දැනගෙන ලියන එක. ඔබතුමා දර්ශන කීපයක් රූපගත කරා. ඊට පස්සේ කොහොමවත් පිටපත ලිවීමේදීත් කමල් මට ජැක්සන්ට තියෙන ඉතිහාස ඥානය දැනුම සහ ඔහුට ලංකා ඉතිහාසය දඹදිව ඉතිහාසය ගැන තියෙන දැනුම මහා වංශය ගැන තියෙන දැනුම මට උඟක් ප්‍රයෝජනවත් වුණා. ඇත්තටම පිටපත ලිවීමේදී මගේ සහාය පිටපත් රචකයා ජැක්සන් රූගත කිරීම වලට ඔහු විශාල කැපවීමක් කළා විශාල පේවීමක් කළා. ඒක තමයි ඊළඟ නළුවෙකුගේ හෝ නිළියෙකුගේ තිබිය යුතු ගුණාංගය. ඒ චර්යය සඳහා පූර්ව සූදානමක් අවශ්‍යයි. ජැක්සන් ඒක නොමදව කරන කෙනෙක්. සූර්යාරණ්‍යදිත් ඒක කළා, සිංහභාවකයේදිත් ඒක කළා. ඔහු කල් තියාම ඒකට සූදානම් වුණා. රැවුල වවාගෙන, ඇඟ හදාගෙන, ආභරණ හදාගෙන, ගමන් විලාසය හදාගෙන, දෙබස් ප්‍රචාරය ප්‍රකාශන විලාසය හදාගෙන. ඉතින් මගේ අභාග්‍ය, රටේ අභාග්‍ය සහ අපි සියලු දෙනාගේම අභාග්‍ය තමයි ජැක්සන්ට සිදුවුණු මේ අකරතැබ්බේ. ඒක මම හිතනවා මගේ සිංහභාව චිත්‍රපටියට නෙමෙයි, අපේ දේශීය සිනමාවට නෙමෙයි, අපේ මුළු ලංකා භූමියටම මහා පොළොවට විචිපාඩුවක් තමයි ජැක්සන් අපිට අහිමිවීම. ඒක වෙනම කතන්දරයක්. ඒ ගැන අපි වෙනම කතා කරමු. නමුත් අපි බලාපොරොත්තුුනේ නැහැ ජැක්සන්ගේ හදිසි අනතුර මෙවැනි මොහොතකින් අවසන් වේවියයි කියලා. ඒක අපි හීනකින්වත් හිතුව නැති දෙයක්. මම බලාගෙන හිටියේ ජැක්සන් නැගිටලා එනතුරු සිංහභාව චිත්‍රපටයේ ඉතුරු ජවනිකා කරන්න. නමුත් ඔහුගේ පුතුන් දෙන්නා ඒ අඩුපාඩුව පිරිමැහුවා. ඒක වෙනම දෙයක්. ඒ පුතුන් දෙන්නාට අපච්චිගේ ඥාන තියෙනවා, ඔවුන්ට ඒ හැකියාව තියෙනවා. නමුත් අපච්චිට ආඩම්බරයක් විදිහට දරුවෙක් ඉවර කළා. නමුත් ජැක්සන් ඒ චරිතය ඉවර කළා නම් එහෙම සිංහභාහු කියන්නේ වෙනම චිත්‍රපටයක් වෙන්නත් ඉඩ තිබුණා කමල්. ඔබට ඒ දර්ශන එහෙම තවමත් ඇති? ඔව්, මගේ ළඟේ දර්ශන තියෙනවා. ඒ දර්ශන ඇත්තටම චිත්‍රපටයේ තුනෙන් එකක් පමණ ජැක්සන්ගේ රූගත කිරීම අපි නිම කරලා තිබුණේ. නමුත් එතනින් එහාට මොකද කරන්නේ කියලා අපි අන්දමන්ද වෙලා ඉන්නකොට ජැක්සන්ගේම යෝජනාවක් අනුව තමයි ජැක්සන් ශල් කර්මෙන් පස්සේ අපිත් එක්ක කතා කළානේ. එයාගේම යෝජනාවක් අනුව තමයි ජැක්සන්ගේ දෙටුපුත් අකිල ඒ චරිතයට කරන්නේ. ඒ චරිතයේ කොහොමවත් අදියර තුනක් තිබුණා. තරුණ, වැඩිහිටි, මහලු. කොහොම මගේ මූලික සැලැස්ම අනුවත් අකිල තමයි මුල් අදියර කරන්නේ. වැඩිහිටි සහ මහලු අදියර දෙක තමයි ජැක්සන් කරන්න හිටියේ. ඊට පස්සේ ජැක්සන්ගේ ප්‍රමාදය නිසා අපි අකිලම අදියර තුනම කළා. වේශ නිරූපණ මගින් ඔහුව වයස්ගත කළා, වියපත් කළා, අකිලේක හොඳට කළා. නමුත් මම හිතනවා ජැක්සන්ගේ ජාන සහ ජැක්සන්ගේ ආභාසය අත්දැකීම් තියෙන ඒ දරුවන්ට ඒ තමාගේ ජම්මයෙන් ලැබුණු දායාදයත් සමග ඒ චරිත කළා මේ ජවනිකා. මම හිතන්නේ මම තාම කොහටවත් මුදාහැරලා නැහැ මේ ජවනිකා වෙනුවට අකිල යොදෝලා එව නැවත රූගත කිරීම කළා. අපි මාස 6ක් නිහඬව ඉඳලා. නමුත් ජැක්සන් හිටියා නම් එහෙම කවදා හරි දවසක රෝදපුටු ගාර ඉඳගෙන චිත්‍රපටිය බලනකොට තමන්ගේ පුතාලගේ රංගනය ගැන මන් ළඟට සතුටු වෙන කෙනා ජැක්සන් වෙන්න තිබුණා. ඔය ඇත්තෙන්ම මට මං හරි ප්‍රිය කරනවා මේ අවස්ථාවේදී ජැක්සන්ගේ ඒ දර්ශන අපිට ලැබෙන සැලැස්වීම පිළිබඳව. දැන් අපි මේ නරඹන්නේ ජැක්සන්. ඔව් මේ ජැක්සන් ජැක්සන් ඒ දර්ශන වලට මුණ දුන්නු ආකාරය
ජැක්සන් අපෙන් වෙන් කරගෙන ඒක අභාග්‍යයක් අපි ඔක්කොගේම ඇතින්ම මම හිතන්නේ මේ චිත්‍රපටය තුලින් අපිට ජැක්සන්ගේ සුවිශේෂ රංගන කුසල ප්‍රතිභාව දකින්න තිබ්බ අවස්ථාවක් ඔහුගේ ජීවිතයට ඒ සිද්ධ වෙච්ච අනතුරෙන්ම එක සැඟ වී ගියා කොහොම වුණත් ඉතින් දැන් මට ඒ අතරේ මේ තව මේ මිනිස්සුන් කතා කරන දේවල් තියෙනවා මේ අද්භූත දේවල් ඔබතුමා මේ මේ පසුබිමේ හිටියා දැන් මේ මොකද්ද ජැක්සන් මේ හැප්පුනේ නැහැ කියලා කියනවා අබ්බේ අලියෙක්ට මේක මොකක් කර පිල්ලියක් කියලා කියන මොකද්ද මේ මිනිස්සු කියන මේ විකාර කතා ඒක ඒක මහා මනස්ගතයක් කමල් අලියා පාරයිනේ හිටියා මම පස්සෙන් ගියේ වාහන දෙකකට පස්සෙන් මම ගියේ මම දන්නේ නැහැ ජැක්සන්ගේ වාහනේ අන්තරට පත් වෙලාද කියලා මම යනකොට වාහන තදබදයක් තියෙනවා මිනිස්සු පිටලා දුවනවා එහාට මෙහාට ඒ දවසල අරගලයේ තිබුණු කාලේ මම හිතුවා එහෙම ගත්ත දන්නේත් නැහැ ජැක්සන් වට කර ගන්නත් කට්ටියක් බලාගෙන හිටියනේ මට ඒ බයක් තිබුණා ඉතින් මම බහැලා ගියා මගේ සහායකයත් එක්කලා මොකද්ද බලන්න යනකොට ජැක්සන්ගේ වාහනේ තියෙනවා වාලේ නැහැ ජැක්සන්ගේ කැබ් එක රතු පාට අර ජැක්සන් ප්‍රේම බඳින එයාගේ කැබ් එකක් තියෙනවානේ එයා මෙලවගෙන යන ඉතින් තිනවා වාලේ මෙහෙම චප්ප වෙලා පල්ලෙහාටම මමලා මේ ජැක්සන් කි වාහනේනේ කෝ ජැක්සන් කියනකොට පාරයිනේ මිනිහෙක් නිදි කරවලා තියෙනවා උඩ බලන්නේ හෙල්ලෙන්නේ නැතුව ඉන්නවා ඉතින් මං ගිහලා බලපහම ජැක්සන් මම කෑ ගහව ජකා කියලා කෑ ගන්නකොට ජැක්සන් මට කතා කළා ජැක්සන් සිහි නැතුව හිටියේ නැහැ ජැක්සන් කිව්වා සෝමි මට අමාරුයි කියලා බොහොම අමාරුවෙන් එයා කතා කළා මං කෑ ගහව මිනිස්සුන්ට ඇයි මේ මිනිහා මෙතන තියාගෙන ඉන්නේ ස්පිටාල් ගෙනියන්න ඕනනේ කියලා මිනිස්සු කිව්වා මේ සර් වාහන නවත්තන්න නැහැ කියලා මං කෝ යකෝ මගේ වාහනේ තියෙනවා ගේන්න කියලා මං ඩ්‍රයිවර්ට කෑ ගහලා මගේ වාහනේ ගෙනල්ලා මං දන්න බෙල්ල අමාරුයි කියලා එයාගේ මම පොඩ්ඩක් ඒ වෛද්‍යාංශේ දන්න නිසා මං බෙල්ල අල්ලගෙන හෙල්ලෙන්නේ නැතුව අට දිනකට අල්ලන්න කියලා ඇඟ නමන්න නැතුව කෙලින්ම වාහනේ පස සීට් එකට දාගෙන ජැක්සන් මගේ මේ ඔඩොක්කුවට තියාගෙන තමයි මම හොරට ගෙනිච්චේ පිල්ලිය කියන කතාව බොරුවක් කමල් පාරායනේ අලියා හිටියා පාරායනේ අලියා අපි යනකොටත් තියලා අලියට තුවාලයි අලියගේ කකුල කැඩලා නිසා මං හිතන්නේ ඌට යන්න බෑ ඌ ඉස්සරලා ඉස්සරහට වැටලා ඊට පස්සේ වාහනේ උඩට වැටිලා තියෙනවා ඒකයි වාහනේ තැරිලා තියෙන්නේ ඉතින් ඔය කියන පිල්ලි කියලා කියන අය තමයි පිල්ලි ඔය සමාජ මාධ්‍ය ජාලවල ඕන දෙයක් ලියන්න පුළුවන් නේ ඕන කුණුහරුපයක් ඕන කෙනෙකුට ලියන්න පුළුවන් ඕන කෙනෙකුට බනින්න පුළුවන් ඒකෙන් කරන විකාරක තන්ත්‍ර තමයි ඒවා අලියා පාරායිනේ හිටියා නෑ අපිට පුළුවන් තරමින් මේ වගේ බොරු ප්‍රචාර වලක්වා ගැනීම එක අරමුණකින් තමයි මම ඔබෙන් ඒක ඇහුවේ නෑ ඒක හරියයි ඒක බොරුවක් පිල්ලි කෙනෙක් බොරුවක් ඒ අලියා හිටියා අපි දැක්කා හොඳයි දැන් තවත් අපි දන්නවා අපි මේ කතා බහ තුළ සිටින තවත් ඉතාමත් සුවිශේෂ අදහස් ඉදිරිපත් කරන්නට පුළුවන් තවත් වැදගත් රංගදරයෙක් ඉන්නවා අද ඔහුත් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ අපේ කාලේ අපේ සෞද්ද නළුවෙක් මහේන්ද්‍ර පෙරේරා මහේන්ද්‍ර මන් දන්නවා නාට්‍යවල ඉඳන් ටෙලි නාට්‍යවල ඉඳන් චිත්‍රපට දක්වාම ඔහුත් එක්ක ඇලී ගැලී සිටපු චරිතයක් ඒ වගේම බැඳී සිටපු චරිතයක් එකට කාපු එකට බීපු හරි එකට බැනගත්ත එකට හිනා වෙච්ච අඬපු අපි දෙන්නටත් බැනලා තියෙනවා සෑහෙන්ද සෙට් එකේදී ඉතින් ඔබට මොකද්ද මේ අධ්‍යක්ෂකවරයෙක් මිත්‍රයෙක් එහෙම නැත්නම් ඊට පරිබාහිරව ගත්තොත් කලාකරුවෙක් හැටියට ඔබට ජැක්සන් ගැන තියෙන මතකය මට ඇත්තම මෙහෙම දෙයක් කියන්න දෙන මම මේ ජකාට හැමතිස්සෙම මෝණකම තිබුණා දැනුම මේ එකතු කරගන්න ඒක ගබඩා කරගන්න උමනාවක් තිබ්බා එක්තරා කාලයක දැන් මම ජුලියට් ගේ භූමිකාව කල් ඇඩ් කරන ගමන් කලා අධ්‍යක්ෂණය කළා ඇසල කළුවර මේ කලා අධ්‍යක්ෂණය කරා ඒ වැඩ කරන කාලේ ඉතින් ඉස්සෙල්ලා මේ ජැක්සන් කරා සුපිරි සිනමා පාරාදීසය කියලා මේ ડોකියුමෙන්ටරි ටයිප් එකක් සිනමාව ගැන කරපු එකක් ඒ කාලේ වෙනකොට ජැකයි මයි නිතරම හම්බ වෙනවා මොකද මේ සෙට් ඩිසයින් කරන්න කොස්ට්‍යුම්ස් හදන්න මේ ඉතින් එක කාලයක එක බලනකොට ජැක්සන් මේ පුරාවිද්‍යා එකේ වැඩට ගියා ඉතින් මට එන්න කියනවා එතෙන්ට ඉතින් මම යනවා යනකොට මම ඒක මේ ජැකා මොකද මේ මෙතන මේ රස්සාවක් හොයාගත්තේ කියලා නෑ මහේන්ද්‍රයා මට එතන පුස්තකාලයක් තිබ්බා
මං අවුරුදු දෙකක් හරි ගත කළා මේ පුස්තකාලේ තියෙන ඔක්කොම ප්‍රතික කියවලා තමයි මෙතෙන් එළියට යන්නේ කිව්වා. මම සෑහෙන වෙලාවක් ජැක්සන්ගේ තියා බලන් හිටියා. දැන් ඇත්තටම කොහොමද එහෙම කරන්නේ? ඔහුට තිබ්බ දැනුමේ පිපාස. ඒ පිපාසෙ. ඒ මං හිතනවා ඒවත් අසුරු කරගත් ඒ දැනුමත් එක්ක ඔහුට කෙලින්ම නිර්භයව කතා කරන්න කිව්වා. ඔව්. සහ ඔහුගේ අදහස් අදහස් ආකර්ෂණීය ලෙස ඍජුව එච්චර පොත් කන්දරාවක් එච්චර පොත් කන්දරාවක් අවුරුදු දෙකක් විතර ගියා මං හිතන්නේ කියවන්න. ඒක කොහොම කළාද කියලා මට හිතා ගන්න බැහැ. සමහර වෙලාවට මං හම්බෙන්න යනකොට ලොකුවට මෙහෙම නෝට්ස් තියාගෙන පොත් තියාගෙන නෝට්ස් ගන්නවා. ඒවා මේ ෆයිල් කරලා තියෙනවා. ආපහු පොත් පෙරලනවා නෝට්ස් ලියනවා. මන් දන්නේ මිනිහෙකුට අන්ත උදේ 9 ඉඳන් විතර පටන් ගත්තාම හවස 5 6 වෙනකන් ඕක කරනවා. ඉතින් මට හිතා ගන්න බෑ ඒ මං හිතන්නේ ඒ මාරු පිපාසය ඇතිවම අර කිව්වා වගේ දැනුම් මගන්නේ. හැබැයි ඒ වගේම ජැක්සන්ට තිබුණා විශාල ශක්තියක්. කියන්නේ මං කියන්නේ ශාරීරික ශක්තියකට වඩා එහැන් ගිය මේ විශාල ශක්තියක් තිබුණා. කමල් දන්නවනේ අපි වැඩ කරනවා කියන්නේ වැඩක් කරන්න හිතුවොත් ඒක ඒක හරියට එන කරන එනකම්ම ඒක කරනවා. මොකද අපි ඔය වැඩ කරන වෙලාවේදී ජුලියට් ගේ භූමිකාවෙම මිජා කැමරේගේ මහේන්ද්‍රයා එතකොට අත් නාට්‍ය සෙට් හදලා අපි මෙහෙම ඉඳලා මේක රඟපාන ගමන් අර කිව්වා වගේ මම රඟපෑවේ නූලක් උඩ යනවා වගේ වැඩක් කළේ මේ දෙපැත්ත වැටුණු යන්නේ ඒක කරන ගමන් මේ මට මේකේ කලා අධ්‍යක්ෂණය කරලා දෙන්න කියලා. ලේසි නෑ ඒකේ කලා අධ්‍යක්ෂණය කරන එක. මොකද ජකා කියන දේවල් ජකා ඉල්ලන දේවල් ඒක ඒක ලොකු ෆැන්ටසි එකක් තියෙනවා නේද සම්. ඒවයි එහෙම හරි ඩීටේල් පිට මට කියනවා මෙන්න මේ මේකද මේ ටික ඕනේ මේ ටික ඕනේ මෙන්න ඉටිපන්දම් නිකන් පොඩි ගානක් පත්තු කරන්න ගියාම මට ඉඳන් කිව්වා ඉටිපන්දම් 400ක් විතර පත්තු කරන්න ඕනේ මේකට කියලා. ඉටිපන්දම් 400ක් පත්තු කරන්නේ කොහොමද කියන්නේ? ඒ හැබැයි ඉතින් ඔක්කොටම හැමෝටම කිව්වා මේ ඉටිපන්දම් 400 පත්තුන මේ අනජති තියදන ඒ වගේ ඒ කියන්නේ යාගේ ෆැන්ටසි එක ඒක හරියට එනකන් යාට ඒක ඒක කමන්නේ 400 පත්තු කරන්න ඕනේ ඉතින්. ඒකට 100ක් පත්තු කළා හරියන්නේ නැහැ. ඒ වගේ හැම ඩීටේල් එකක්ම ජුලියට් ගේ භූමිකාව කරද්දී ඇසල කඩතර කරද්දී වහලකුඩ සෙට් එකක් ගහන්න වුණා මට. ඒක මොකද ජැක්සන්ට ඕන වුණා මේ හරි චිත්‍ර ශිල්පියානේ. මට ඇඳලා දුන්න මෙන්න මේ වගේ ගයක් මේ විදියයි කියලා ඔක්කොම ඩීටේල්ස්. දැන් මේකේ තට්ටු දෙකක් උඩ හදන්න දැන් තට්ටු දෙකේ ගයක් නැහැ වැල්ලවත්තේ. වහලකුඩ මේ වහලකුඩ ගහමු කියලා ජකා කිව්වා මට. ඒ හැබැයි ඒක ඒ විදිහටම කළා. ඒක යාට ඒ විදිහටම ඕනකම තිබුණා කරන්න. ඒ කියන්නේ හරි පැහැදිලි අවශ්‍යතාවයක් තියෙනවා වැඩක් කරන්න ගියාම. මේ මට හිතා ගන්න බෑ ඒ තියෙන ශක්තිය නම් අයි අපි කාගාවක් තියෙනවද කියලාත් මට නම් සැකයි. ඒ කියන්නේ විශාල ශක්තියක් මේ යගාව තියෙන මොන පැත්තට කතා කරන්නේ ඕනම දෙයක් කරේ. අර මං කිව්වා මේ ළඟදි දවසේ ගෙදුණා ඕන තැනක කතාවක් පවත්වන්න කිව්වොත් ඕනම සබ්ජෙක්ට් එකක් ගැන කතාවක් කරන්න පුළුවන්. ඕනම විෂයක් පිළිබඳව කතා කරන්න පුළුවන්. ඒක බුද්ධ ධර්මය වෙන්න පුළුවන්, ආගම වෙන්න පුළුවන්. අර මං කිව්වේ අර බුලත් කොලයක් දීලා මේ ගැන කතාවක් පවත්වන්න කිව්වොත් මේ කොහෙන් හරි කතාව පටන් ගන්නවා බුලත් කොලේට. අපි නාට්‍යවලට එහෙම ගියාම අවස්ථේෂන්වලදී ස්තුති කතාවක් කරනවා. ඒ දවස්වල අපි නාට්‍ය වුණාම ගෙවල් වලට ගිහිල්ලා ඉන්නකොට මේ ඒ ස්තුති කතාව පටන් ගන්න විදිය හරිම ලස්සනයි. ඒ කතාව අපි මට මම මෙහෙම බලාගෙන ඉන්නකොට මට හිතා ගන්න බෑ කොහෙන්ද මේ එන්නේ මේ අදහස් ටික ජකාට. එච්චර ලස්සනට වචන ටික ගලපලා ඒ ස්තුති කතාව කරලා මේ ඒවනම් හිතා ගන්න බෑ. ඒ පැත්ත විතරක් නෙවෙයි රඟ ඩාන්සින් අර කිව්වා වගේ මේ සන්නක කිව්වා වගේ සේදර ගුණාස්ලා කියන මාස 6ක් පේ වෙලා මේ ඒ වෙනුවෙන්ම පහතරට නැටුම් ටික ඉගෙන ගත්තා. ඒක ඒ ඒ ඒ කැපකිරීම නම් හිතා ගන්නම බෑ. මේ අයි වගේම තමයි කතා ගොතන්න ගියාමත් ඒ වගේම තමයි ඕන විදියට මේ අර ඉස්සෙල්ලා අපි දැන් මෙතනක චිත්‍රපටියක් කරනවා කිව්වොත් ජැක්සන් හිටියා නම් එහෙම මේ වෙලාවේ ස්ක්‍රිප්ට් එකක් ලියලා දැන් කරමු කියලා කරන්න පුළුවන් මයගත් එහෙම එහෙම අර ක්ෂණිකව නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙනවා. ක්ෂණිකව ඕන දෙයක් මෙයාට මේ ඔළුවට ගන්න පුළුවන්. ඉතින් මම කියන්නේ කතාවක් පවත්වන්න ගියත් ඒක පුළුවන්. ඒ වගේ විශාල ශක්තියක් තිබිච්ච මිනිස්සෙක් මං හිතනවා මේ කොහොම හරි ඒ ශක්තිය නැති වෙන එකක් නැහැ. ශක්තිය නැති කරන්න බෑනේ. ඒ ශක්තිය තවස වෙන ශක්තියක් බවට පරිවර්තනය වෙලා ඒවි. මට හිතෙන්නේ මේකයි සමම් ප්‍රාර්ථනා කරන්නෙත් ඒකයි. ඔව් ඇත්තම මහේන්ද්‍ර අවදි කරපු ඒ මතකයත් එක්ක අනාවරණය කරපු කරුණු සමහරක් වෙලාවට අපේ මග ඇරිච්ච දේවල් විශේෂයෙන්ම අර කොහෙද පුරාවිද්‍යාවේ ඒ පොත්පත් අරගෙන තමන් මාස ගණනාවක් වසර දෙකක් මම හිතන්නේ අවුරුදු දෙකකට ආසන්න කාලයක් කියලා
ඒ විදිහේ කැපවීමක් කරන්න පුළුවන් චරිතයක් වෙනවා කියන්නේ ඒක මට හිතා ගන්න බෑ ඇත්තටම. ඉතින් කොහොම වුණත් මේ කාල භගවානු ගෙවිල යන අතරේ ඔහුත් ඉඳලා හිටලා රඟපෑවා මේ ටිකක් වාණිජ්‍ය වශයෙන් ටිකක් වෙනත් ආකාරයක චිත්‍රපටියක්. ඒ චිත්‍රපටිය වල අද වාණිජ්‍ය රැල්ලේ ඉන්න ඉදිරියෙන්ම ඉන්න තරතයක් තමයි හේමාල්. හේමාල් ඉතින් මම හිතනවා අද සිහින කුමාරා අපේ තරුණ තරුණියන්ගේ බොහොම හදවත් ලැබුම් අරගෙන ලොකු බලපෑමක් කරලා තියෙනවා. ඉතින් ඔබටත් අවස්ථාවක් ලැබිලා තියෙනවා ජැක්සන් ඇන්තනි සමග උරෙන් උර ගැටි රඟපාන. ඒ අවස්ථාව ඔබ මතක් කරොත් කොහොමද ඔබට? ඔව් මට එතුමන් එක්ක වැඩ කරන්න ලැබුණේ චිත්‍රපටි තුනක. පළවෙනි චිත්‍රපටිය තමයි ප්‍රවේගී චිත්‍රපටිය. ප්‍රවේගී චිත්‍රපටියේදී මගේ ප්‍රධාන ප්‍රතිවීරයාගේ චරිතය තමයි එතුමා නිරූපණය කරේ. මම හිතනවා ඒ චිත්‍රපටිය අදටත් මිනිස්සු කතා වෙන චිත්‍රපටියක්. ඉතින් ඒ චිත්‍රපටියේ ඒ ගමනට මම අද මෙසේ යම් කිසි විදිහකට මාව නිර්මාණය වෙන්නත් මම හිතනවා එතුමා ඒ චිත්‍රපටයට දීපු දායකත්වය අනිවාර්යයෙන්ම වැදගත් උනායි කියලා. මම දෙවෙනි වතාවට ඔහු හම්බ වෙන්නේ මට ඇඩ්‍රස් නැහැ චිත්‍රපටයේදී. බොහොම සුළු චරිතයකට තමයි මාව එතුමා තෝරගෙන තිබුණේ. මගේ ජීවිතේ මම පිටපතක් කියවන්නේ නැතිව සම්බන්ධ වුණු එකම චිත්‍රපටය තමයි ඇඩ්‍රස් නැහැ චිත්‍රපටය. ඒකට මට එතුමා විශ්වාසයක් මා කෙරෙහි එතුමා පිළිබඳ විශ්වාසයක් තිබුණා කියන එක මම දන්නවා සහ මට එතුමා කෙරෙහි දැඩි විශ්වාසයක් ඒ වෙනකොට ඇති වෙලා තිබුණා. මට මේ සඳහා චිත්‍රපටිය ගැන මගෙත් එක්ක කතා කරන්න එතුමා මට ආරාධනා කරේ එතුමාගේ කාර්යාලයට. කාර්යාලයට යනකොට අති විශාල පොත් කන්දරාවක් මැද තමයි එතුමා හිටියේ. මම කල්පනා කරේ මේ පොත් ඔක්කොම කියවලා ඇතිද, මෙච්චර පොත් ගොඩක් කියවන්න පුළුවන්ද මිනිස්සෙකුට කියලා. ඉතින් ඒ පළමු හමුවීම ඒ විදිහට මගේ හිතේ අමතක නොවන හමුවක් වුණා. එක චිත්‍රපටි චරිතය පුංචි චරිතයක් වුණත් මම ඒ මොහොතේ මම තීරණය කරා මේ චිත්‍රපටයට මම සම්බන්ධ වෙනවා කියන එක. අවසාන වශයෙන් මට එතුමත් එක්ක රංගනින් දායකත්වය ලබා දෙන්න හම්බ වුණේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ශීරසාගරය කැළඹෙන චිත්‍රපටය. මං හිතනවා ඒ චිත්‍රපටය තමයි අපි දෙදෙනා පුද්ගලයන් හැටියට මනුෂ්‍යයන් හැටියට බොහොම ළඟින් ආශ්‍රය කරපු චිත්‍රපටය කියලා මම ඒ චිත්‍රපටයේ මගේ ප්‍රියතම චිත්‍රපටයක් හැටියට මට ගන්න පුළුවන් ඒ චිත්‍රපටය. අපි දෙන්නා මේ චිත්‍රපටය ඇතුලේ ගොඩාක් දේවල් අපිට කතා කරන්න ලැබුණා අනිත් චිත්‍රපට දෙකට වඩා. සංගීතය ගැන, භාෂාව ගැන, සංස්කෘතිය ගැන අපි මේ කිව්වා වගේ මේ කතා කරන්න ඕනෑම දෙයක් සම්බන්ධයෙන් කතා කරන්න එතුමා පිළිබඳ තියෙන දැනුමට මම පුදුම විදිහට මම ආසා කරා කියලා මම විශ්වාස කරනවා. ඉතින් අද ආධුනික රංගන ශිල්පියෙක් හැටියට මට මූලිකම මගේ පළමු හමුවීමේ මට කියපු දෙයක් මට මතකයි. මේ එතුමා මගෙන් ඇහුවා මොකක්ද ඔයාගේ අදහස, ඇයි ඔයා මේ චිත්‍රපටි වල සම්බන්ධ වෙන්න හිතුවේ කියන එක. මම සහ එතුමා මේ ශේෂ්ත්‍රයේ රැඳී පවතින්නේ කොහොමද, ආවෝ ගියෝ නැතුව රැඳී පවතින්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් එතුමා මට දේවල් කියලා දුන්නා. ඉතින් මේත් එක්ක ඊට පස්සේ මේ වෙනකොට කතා කරපු මාතෘකාවන් වෙනස්. මම හිතනවා ආධුනික රංගන ශිල්පියෙක් හැටියට මට මගේ ජීවිතයේ මේ මුල්ම කාලයේදී එතුමා වගේ රංගන ශිල්පියෙක් එක්ක වැඩ කරන්න ලැබීම ලොකු භාග්යක් කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඉදිරියට අපිට දේවල් ඉගෙන ගන්න, අපි කෙනෙක් දිහා බලලා ඉගෙන ගන්න ඉන්නේ බොහොම අතලොස්සක් ප්‍රවීණ රංගන ශිල්පීන් ඉන්නේ. ඉතින් ඒ අතරින් හිටපු දැවැන්තම චරිතයක් තමයි එතුමා. ඉතින් කනගාටුවක් තියෙනවා එතුමා මේ විදිහට අපෙන් සමගත් එක ගැන. නමුත් එතුමාගේ ජීවිතයේ කාලය ඇතුළතදී අපිට ඉතිරි කරලා දීලා ගිය දේවල් මේ මොහොතේ ඉඳන් අපි අධ්‍යයනය කරන්න පටන් ගත්තොත් මං හිතන්නේ ඒක තමයි එතුමා අපිට ඉතිරි කරලා ගිහිලා තියෙන දායාදය. ඔව්, තව හොරා කීපයකින් ජැක්සන් නැමැති මං හිතන්නේ යුග පුරුෂයා පුරාවෘත්තයක් බවට පත් වෙනවා. ඔහු
තව හෝරා කීපයකින් මිහිදන්නුවත් ඔහුගේ ගුණය ඔහුගේ ගුණ සුවඳ දලුලා ඒ හැම තැනකින්ම වැළෙන්න පටන් ගන්නවා අපි මේ මේ සංවේග ජනක අවස්ථාවේදී අපි අතීත මතකය අපි අවදි කරත් අපි තාමත් ඔහුගේ නොඑක් ගුණ අපි වැයුවත් මම කැමති ඔහුගේ තියෙන සුවිශේෂ ගුණයක් ගැන සඳහන් කරන්න ඔහු තරම් ඔහුගේ කාලේ විවේචනයට අපවාදයට අවලාදයට ලක්කු කිසිවෙක් නැ මේ තරම් සුවිශේෂ කාර්යභාරයක් සමාජය ජනතාව වෙත ඉටු කරපු ඔහුගේ ප්‍රඥාව තුළින් ඔහු මිනිසුන් ආනන්දයට ගෙනිච්චා ඒ ආනන්දය තුළින් අද මිනිසුන් ප්‍රඥාව ලබා ගන්න නමුත් ඔහුට ඒ එරෙහිව සුළු අතපසු වීම නිසා ඔහුගේ තියෙන මානව ගුණාංග නිසාම ඔහුට සමාරක් විට ඒ බැඳීම් නිසා සිදු යම් යම් දෝෂ සහිත දේවල් ඔහු නිවැරදි කරගත්තත් ඔහුට මිනිසුන් නිර්දේ ලෙසින් පහර දුන්නා සමාව නොදී ඉන්න තරමට අන් සියලුම දේවල් අමතක කරලා නමුත් අන්න ඒ අවස්ථාවේදී ඔහු ඒ වාට දැක්කු ප්‍රතිචාරය ඔහුගේ තාදී ගුණය ඒ තාදී ගුණය අටලෝ දාමට අනුව සිදුවෙන ඕනම දෙයක් දරා ගැනීම මේ තාදී ගුණය ඉතාමත් හොඳින් තමන් තුළ පවත්වා ගත්ත කෙනෙක් ඔ කිසි විටක කාටවත් ඒ සඳහා දොස් පැරුවේ නැහැ තමන්ටම දොස් පවරා ගත්තත් ඇරෙන්න ඉතින් මම ඒවන් පුද්ගලයෙක්ට හිස නමා ආචාර කරනවා ඔහුගේ යතින් සුළු හෝ අත්වැරැද්දක් කටවැරැද්දක් සිදු වුණා නම් ඔහු කළ අනුපමේය සේවය ගැන සිතා ඔහුට දහස් වරක් සිය දහස් වරක් ඒවා අමතක කොට ඔහු වැළඳ ගන්නවා නමුත් අද මිනිසුන් ඒ තත්වයට පත් වෙලා නැහැ අද රොද බැඳගෙන මං කලි කීවා හැරමිටි වලින් බාරු අරගෙන කසාවතින් සැරසුණු ස්වාමින් වහන්සලා එක පෙළට රොද බැඳගෙන ඔහුගේ දේහය බලන්නට පැමිණෙනවා මේකෙන් ප්‍රදර්ශනය වෙන්නේ ඔහු ජනතාවගේ කලාකරුවෙක් බව කියන එකයි ඉතින් අවසාන වශයෙන් මං හිතනවා අපිට මේ වැඩසටහන තුළ එවන් වූ ඔහුගේ ගුණාංගයක් ගුණාංග කීපයක් සහිත ඔහු ගැන අපිට සදාහන් කරගෙන ඉන්න පුළුවන් නමුත් මං කැමති කවුරු හරි තමන්ට හදවතේ කියාගන්න බැරි දෙයක් තියෙනවා නම් මේක තමයි අවස්ථාව ඕනම කෙනෙක් යමක් කියන්න මං ඇත්තටම දෙයක් කියන්න කැමතියි මොකද ඒ ඒ අපේ අබින ඇකඩමි එක පටන් ගන්නකොට ජැක්සන් අපිට රටට ඉතිරි කළා ගියා බොහෝ දේවල් ඒ අබින නම පවා දුන්නේ ජැකි ඒ වගේමයි අර ඉංග්‍රීසි බසින් ඉගෙනගත්තු සියලුම දේවල් නාට්‍ය හා රංග කලාව බරතමුණි ඇසුරෙන් අපිට සිලබස් එක හදලා දුන්නේ ජැකි ඉතින් මම හිතනවා මට හැමතිස්සෙම ඔහු නෑ කියලා එකක් මට තාම දැනෙන්නේ නෑ ඔහු නෑ කියලා මට දැනෙන්නේ නෑ මං හිතන්නේ ඔහු ජීවත් වෙනවා අපි තුල තාමත් ඒක ඉදිරියේදිත් වේවි සහ දැන් මේ හැමෝම කිව්වා වගේ ඔහු ඉතිරි කරලා ගියා බොහොමයක් දේවල් අපි හැමෝම කතා කරේ කාටද කියලා බලනකොට හැමෝම කතා කරලා තියෙන ජැකීට මොන හරි අහගන්න ඕනකොට හැමෝම කෝල් කරලා තියෙන ජැකීට ඉතින් ඒ පාඩුව මට දැනෙනවා ඉදිරියේදී එහෙම දෙයක් වුණොත් මං කාටද කතා කරන්න කියන එක මට දැනෙනවා ඉතින් ඒ නිසා කිසිම ඊර්ෂ්‍යාවක් මං හිතන්නේ අපි ඊයේ වැඩසටහනකදී මේ ගැන කතා කරා නේද කමල් තවත් කෙනෙක් අර මුදිතාව කියන එක තවත් කෙනෙක් දියුණු වෙනකොට තවත් කෙනෙක් සතුටින් ඉන්නකොට තවත් කෙනෙක්ගේ ජයග්‍රහණය ගැන අපි ඒක කතා
තමන් සතුටු වෙන හැටි සහ ඒකට අත් දෙන එක උපරිමයෙන්ම කරපු කෙනෙක්. ඉතින් අද දවසේ කතා කරන්න වෙලාව මදි. ඉතින් මම හිතන්නේ ජැක්සන් කවදාවත් අපි තුල මේ ඉන්න අය සහ තව එළියේ ඉන්න අය තුල මං හිතන්නේ ජැක්සන් කවදාවත් මිය යන්නේ නැහැ. ඔහුගේ සිරුර මියයයි, සිරුර අද මිහිදන් කරයි. නමුත් ඔහු කවදාවත් අපේ හදවත් තුලින් මේ මහ ජනතාවගේ හදවත් තුලින් මිහිදන් කරන්න හම්බ වෙන එකක් නැහැ. ඉතින් මම ඉල්ලා සිටින්නේ දැන් මගේ කාලය මං දන්නේ අනිත් ආටිස්ලාගේ මගේ රංගන කාලේ මං හිතන්නේ සෑහෙන දුරට මං නිමා කරලා තියෙන්නේ. ඉතින් අලුතෙන් එන අය පෙර පරම්පරාවේ අය අධ්‍යයනය කරනවා නම් හොඳින් අධ්‍යයනය කරන්න ජැක්සන් ඇන්තනීව. ඉතින් ඒක සියලුම කලාවන් සකල කලා සක්විතිගේ සියලුම කලාවන් ඔබලා අධ්‍යයනය කළා එවන් නළුවෙක් වෙන්න ධෛර්යය ගන්න ඒ දරුවන්ට සැනසීමෙන් ජීවත් වෙන්න කුමාරිට සැනසීමෙන් ජීවත් වෙන්න ඉඩ අරින්න ඔවුන්ගේ ජීවිත ගෙනියන්න ඉඩ අරින්න ඒත් එක්ක ඒ ඔහු තුල තිබුණු අනුන් කෙරෙහි තිබුණු කරුණාව දයාව ආදරය මෛත්‍රිය ඔබලත් ගන්න එතකොට මේ රටේ තියෙන වෛරය සෑහෙන දුරට නැති වෙයි කියලා මම විශ්වාස කරනවා ඔව් ස්වර්ණක්කා ඉතින් අපි කතා කළා ඔහුගේ නිර්මාණශීලී කටයුතු වලදී එහෙම නැත්නම් අප සමග ගත කළ නිර්මාණ ජීවිතයේදී කොයි විදිහ ඔබට සමග පෞද්ගලික ඔබගේ හිතුවත් ඔබේ මිතුරෙක් හැටියට ඔබ කොයි විදිහටද ජැක්සන් ව දකින්නේ හා ඇත්තම කිව්වොත් මට ගොඩක් යාළුවෝ නැහැ කතා බහ කරන්න ෆෝන් එකේ හැරි කතා බහ කරන්න ඉස්සර ඉඳලා මට බොහොම ටිකට දැන් හිටියේ ගාමිණී විජය ජැක්සන් ඒ වගේ බොහොම ටික තැන හින්දලා තියෙන්නේ මොනහරි අහ ගන්න ඕන නම් කතා කරන්න තිබුණේ විශේෂයෙන්ම ගාමිණී එතකොට රවීන්ද්‍ර ওই ටික තමයි දැන් ඉතින් ආපහු හිතලා බලනකොට තව එකෙක් නැතු වෙලා ගිහිල්ලා එයාගේ කරපු දේවල් ගැන හිතුවා මම හිතන්නේ මම දැන් කියනකොට මම ඔක්කොම අහගෙන හිටියේ ජැක්සන් කියන මිනිස්සයා මම අහලා තියෙන ටෝල්ස්ටොයි කියලා තියෙනවා කෙනෙක් ශ්‍රේතත්වයට පත්වෙන්නේ ඒකට පත්වෙනවා කියලා හිතාගෙන වැඩ කරන හින්දා නෙමෙයි ඒ තමන්ගේ කාර්ය හරි විදියට ඉටු කරපු හින්දා තමයි එයා ශ්‍රේෂ්ඨ බවට පත්වෙන්නේ මම හිතන්නේ ජැක්සන් හේම කෙනෙක් ජැක්සන් හිතාගෙන කරේ නෑ ජැක්සන්ට දේවල් ඔලිය වැඩි මන් දන්නේ යාට මොළවල් 10ක් තිබුණාද කියලා හැම දෙයක්ම කරනවානේ අනන්ත තිරනාටක ලියනවා කප්පනව කතා ලියනවා සින්දු ලියනවා රංගපානවා මම හිතන්නේ තාමත්ම කාර්ය බහුල පුද්ගලෙක් මම මතකයි කොයි කාලෙ මම කතා කරාමක සර්ණා මාව දැන් ඉර කාර්ය බවට පත් වෙලා තින්නේ මට මෙතන මෙහෙම ඉන්න බෑ මම මේ ගොඩක් මට වැඩ තියෙනවා හරි යන්න තියෙනවා මෙහෙ යන්න තියෙනවා මට අරව කරන්න තියෙනවා මේව කරන්න මේ බලන්න මාව නිකන් හිරේක දාලා වගේ කියලා ඒ කතාවේ කියන විදිහේ වචන වල තිබුණා එයාව එයාට එක තැනක එක දෙයක් කරගෙන ඉන්න පුළුවන් මිනිසෙක් නෙමෙයි කියන එක. ඉතින් ඉතාමත්ම හොඳ යාළුවෙක් අත් වශයෙන්ම කියනවා නම් අපිත් ටිකෙන් ටික අපිත් වයසට යනවා. ඒ යන වෙලාවේ අපිට ඉතුරු වෙලා හිටියේ කීප දෙනයි. දැන්ට මේ ඔය තුන්දෙනා ඔයයි මහේන්ද්‍රයි හේමල් මාත් එක්ක කතා කරනවා ඉතල ඉట్లా. ඉතින් මම හිතනවා මේ කතා බහ අපි දිගටම අපිට එහෙම කතා බහ කරන්න පුළුවන් ඉදිරියක් අපිට අනාගතයේ තිබේ නැත්නම් අපි හරි තනි වෙනවා අපි ජීවිතේ හරි සිනමාව තුළ අපි තනි වෙනවා අපි කතා කරන්නේ අපි කතා කරන්නේ සිනමාව තුළ දේවල් රඟපෑම අරෝම වෙනවානේ එතකොට අපි මම හිතනවා අපි සිනමාවේ මේ වයසට ඇවිල්ලා අපි තනි විය යුත්තේ නැහැ කියලා නේද ආනෝජා එහෙම එකක් තියෙනවා නේද නිකන් අපි තනියම ගමනක් යනවා වගේ නේ ඉතින් ඒ අපිට උර දුන්න කෙනෙක් අපිට කතා බහ කරන්න පුළුවන් කෙනෙක් නැතුණා කිව්ව වගේම ඒ වුණාට එයා නැති වුණේ නැහැ අනෝජ කිව්වා වගේ යා හැමදාම ජීවත් වෙන තව අවුරුදු 100ක් 200ක් ගියත් ජැක්සන් කියන කෙනෙක් ආයිත් ඉපදින්නේ නැහැ. ඒ ඔක්කොම දේවල් එකතු වෙලා කෙනෙක් ඉපදින්නේ නැහැ කියලා මට හොඳටම විශ්වාසයි. ඒ හින්දා මම හිතන්නේ ජැක්සන් මිය ගිහිල්ලා නැහැ. මං ගාමිණී මිය ගිහිල්ලා නැහැ. මට විජේ මිය ගිහිල්ලා නැහැ. ඒ වගේ මෙයක් තාම ඉන්නවා කියලා මම හිතන්නේ. සුබරත් මහත්මයා. දැන් අපි කතා කරා ඔහුගේ නිර්මාණශීලී දායකත්වය ඔබ සමග තිබුණා. ඔබගේ පෞද්ගලික මිත්‍රත්වය ගැන ඔව් සඳහන් කළොත් ඔව් මම ඒ ගැන කියන්නම් කමල් ඊට කලින් මට කියන්න ඕනේ දැන් ඔබ මතක් කළානේ ජැක්සන්ට අවලාද අපහාස පෞද්ගලික සමයේ ආව කියලා මට මං හිතනවා මං ඒ ගැන පොඩි අදහසක් කියන්න ඕනේ දැන් ජැක්සන් මොකක් හරි වැරද්දක් කළා වැරද්දක් වුණා කියලා නෙවෙයි කියන්නේ දැන් ඔය වැරද්ද කළේ සහ වැරද්ද වුණේ ජැක්සන්ට පමණද කියන ප්‍රශ්නේ ආපහු හැරිලා ආන්න ඕනේ දැන් ඔය 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 විදිහ අදහස් ප්‍රකාශ කරපු අයගෙන් ජැක්සන් නිතර දින්නේ ලංකාවේ
මංගිතර 69 ලක්ෂයකට වැඩි පිරිසකට මේ ඔය වැරද්ද හරින් පක්රදී වුණා අදහස් ප්‍රකාශ කළා. ඒගොල්ලෝ ගැන කතා කරන්නේ නැහැ. ජැක්සන් ගැන විතරක් කතා කරනවා. ඉතින් මේ වැරදි නොවන සම්පූර්ණයෙන් මේ මේ ਸਰව නිවැරදි මිනිස්සු කොහෙද ලෝකේ ඉන්නේ? අනිත් එක තමයි එහෙම කතා කරන දැන් ඔය විශාල පිරිසක් එහෙම කියවුවට ජැක්සන්ට එහෙම අපහාස කරන විශාල පිරිසක් නැහැ. ඔය අතලොස්සක් පිරිසක් ඉන්නේ ඒගොල්ලෝ තමයි නැවත නැවත කරන නිසා අපිට පේනවා මිස ජැක්සන්ගේ අවමගුල් ගෙදරට ගිහිල්ලා බලන්න පොලිම මොනතරම් දිගද කියලා කොහෙන් එන අයද කියලා. මගෙන් පාර අහනවා මැදවච්චියේ ඉඳලා කට්ටියක් ජැක්සන් සර්ලා ගෙදර යන්නේ කොහොමද කියලා. මන්න ආරම ඉඳලා එක්කෙනෙක් ඇහුවා ඔන්න ඔය මේ පොළොන්නරුව පැත්තේ තව ගමකින් ඇහුවා. ඒ කවදාවත් ජැක්සන් දැකලා නැති අය ඇයි එන්නේ? ඔව් මම ඒක ඒ කතාවට පොඩි බාධාවක් කරමින් මම වෙන පැත්තකට ගෙන යන්න කැමතියි. මොකද දැන් මිනිස්සු අතලොස්සක් පිරිසක් ඔය කරපු එක පැත්තක් විතරයි. ඔව්. නමුත් ඊටත් වඩා අමානුෂික තව දෙයක් සිද්ධ වුණා. ජැක්සන්ට ජීවත් වීමේ බලාපොරොත්තුවක් තිබුණා. ඒක අපිටත් තිබුණා. පවුලේ උදවියටත් තිබුණා. ඔව්. ඔහුට ඒ ජීවත් වීමේට අයිතියක් තියෙන බවත් ඔහුගේ ඒ රෝගී තත්ත්වයේ තුලත් පෙන්වුම් කළා. ඔහු ඇස් ඇරියා. ඔහුගේ කඳුළු ගැලුවා. ඔහුගේ මූණේ යකිසියම් හැඟීමක් ප්‍රකාශය වුණා. ඒ තියෙද්දි මිනිසුන් කිව්වා ඔය මැෂින් එකෙන් ගලවලා එයා එවිලිර දාන්න. ඔව් නෑ ඒකත් කමල් ඒක ගැන අපි පොඩ්ඩක් ජනතාවට කියන්න ඕනේ. මොකද ඒ වගේ ඉතාමත් හොඳ කාර්ය මණ්ඩලයකින් ඒ වගේ තැනකින් ලැබෙන සත්කාරවලින් පමණක් මෙතෙක් කල් පවා රැකගන්නට පුළුවන් වුණ නිසා මම මේ කියන්නේ. ඒ සඳහා ඒ යන්ත්‍රයක් වෙනුවට තවත් යන්ත්‍රයක් ඕන් පරිත්‍යාග කරලා තිබුණා. ඉතින් එහෙම කරලා තිබ්බේ එක්තරා විදියකින් ඔවුන්ටත් හැඟුණා මේ තවත් කෙනෙකුගේ අවස්ථාවක් මෙහෙම පැහැර ගන්නවා කෙසේ වෙතත් ඔහු වෙනුවෙන් තවත් කෙනෙකුට ඒ අවස්ථාවක් ඒ ලබා දීමේ පුණ්‍ය කර්මයක් සිද්ධ වුණා. සමාජ මාධ්‍ය ජාලා කියන්නේ අලුත් දැලිපිහියක් අර වඳුරන්ට දැලිපිහිය අහුනාම ඔහෙ වනනවා මිසක්කන් අරමුණකට නෙමෙයිනේ කරන්නේ. දැන් ඔය සමාජ මාධ්‍ය ජාලාවල ඉන්න කාඩ්බෝඩ් වීරයෝ ඒගොල්ලන්ට වීරයන් වෙන්න පුළුවන් එකම දේ ඒක තමයි ලොකු දැනන්ත ප්‍රතිරූපයකට අපහාස කිරීම. දැන් නන්නාඳුරණ කෙනෙකුට කිව්වට ඔය ගණන් ගන්න නැහැනේ. ජැක්සන් ඇන්තනි කියන්නේ අපේ රටේ යුග පුරුෂයෙක් දැවැන්ත පෞරුෂවයක්. ඉතින් ඒ වාගේ කෙනෙකුට චෝදනා කරනවා කියන්නේ හරිය වීරයෙක් බවට පත් වෙනවා. මහාචාර්ය සරච්චන්ද්‍රට චෝදනා කරපුවා ඉන්නවනේ. මේ මහාචාර්ය සරච්චන්ද්‍ර කියන්නේ නාට්‍යකාරයෙක්ද කියලා අහපුවා ඉන්නවා. ලෙස්ලි ජේම්ස් පීරිස් කියන්නේ චිත්‍රපටිකාරයෙක්ද කියලා. අමරදේව කියන්නේ ගායකයෙක්ද කියලා අහපු මිනිස්සු ඉන්නවනේ අපේ රටේ. අන්න එහෙම අය තමයි ජැක්සන් කියන මනුස්සයාට අපහාස කරන්න ජෝතිපාලටත් කතා කිව්වා. ආ ජෝතිපාලටත් කතාව කියන නිසා. හැබැයි කමල් අපි එක දෙයක් හිතා ගන්න ඕනේ. ඔය හඬවල් ඇහුණාට ඔය Facebook වල ඔය සමාජ මාධ්‍ය ජාලවල වරින් වර අපි දැක්කට මහ විශාල පිරිසක් නෙමෙයි. නමුත් මේකේ තියෙන භයානකකම මේකයි. මේ මගේ මතයක් ගොඩනගෙනකොට මිනිස්සු ඇයි එයාට විතරක් ඒ විදිහට සලකන්නේ? ඇයි මේ අනිත් අයට සලකන්නේ නැද්ද? අන් මේ මොන උතනදී මිනිස්සු නොහිතන්න පුළුවන් පැති තියෙනවා. මේක ඇත්තටම මං හිතන බෞද්ධ දර්ශනයට අනුව අද දෙයක් කියන්න ඕනේ. අපි දන්න විදිහේ මාන තියෙනවනේ. හීන මානය, එතකොට අධිමානය, ඔය දෙකට අතරත් බුදුදහමේ කියලා තියෙනවා තවත් මානයක් තියෙනවා. ඒක තමයි සෙය්‍ය මානය. මේ සෙය්‍ය මානය තමයි මිනිස්සුන්ව හරවන්නේ. ඔබටත් මේ වගේ නක් මටත් මේ වගේ. නමුත් ඒක කවදාවත් ලෝකේ පවතින්නේ නැති දෙයක්. මොකද අද ඔබතුමිය මෙතන ඉන්න ඕනම කෙනෙක් වයසක කෙනෙක් තමන්ගේ ගුරුවරයෙක් තමන්ගේ දෙමව්පියන් තමන්ගේ සහෝදරයෝ ආවත් ඒ අයට සලකන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් තව කෙනෙක් සලකනවට වඩා. ඉතින් එහෙම ඒ වගේ හා සමානවම වෙනස් චරිතයක් ඉතාමත් මේ රටට ඉතාමත් සේවයක් කරපු මිනිස්සුන්ට සේවයක් කරපු සුවිශේෂ චරිතයකට දුර්ලභ චරිතයකට ඒ වගේ මිනිසුනුත් ප්‍රතිචාර දක්වන එක ඒක පාපයක්වත් ඒක අසාධාරණයක්වත් නෙමෙයි කියන එක මිනිසුන්ට නොතේරෙන තරමට මිනිසුන්ගේ මනුෂ්‍යත්වයේ පිරියන ඒ වගේ මත වපුරනවා. ඉතින් මේ මත වැපිරීම තුලින් වෙන්නේ මොකද්ද? හෙට දවසේ කියයි තව කෙනෙකුගේ අම්මා තාත්තා හරි ඉන්නකොට දැන් මේ නාකි මිනිහා හිටියා ඇති. උතන්ට වෙන කෙනෙක් උදාන්න.
මේක මිනිස්සු බලාපොරොත්තු අපි බලාපොරොත්තු වෙන්නේ කෙනෙකුට ජීවත් වීමේ අයිතිය. ඒ අයිතිය දවස් 500ක් හිටියත් 1000ක් හිටියත් ඔහු ජීවත් වෙනවා නම් ඔහුගේ මැෂින් එකෙන් උදුරලා අරගෙන වෙන කෙනෙකුට දීලා ඊළඟට අර මිනිහත් ටික දවසක් ඉන්නකොට ඒ මිනිහත් සනීප වෙන්නේ නැතුව ඒකත් ගලවලා දාලා යන්නේ නිකම් එක මියුසිකල් චෙයාර් එකක් වගේ තරංගයක් නෙමෙයි. මේ රටේ යම් කිසි ආකාරයකින් මිනිසුන්ට එක හා සමානම වෛද්‍ය ප්‍රතිකාර ගැනීමේ ඒ තියෙන පාසුකම් නැති වුණා කියලා ඒකට අර වගේ ජීවත් වෙන්න තමන් බෙරදරන අසාධ්‍ය මිනිහෙක්ගේ ජීවිතයක් එළියට ඇදලා දාලා එතනට වෙන කෙනෙක් දානවයි කියන එක නෙමෙයි උත්තරේ. ඒකට දොස් පවරලා වැඩක් නැහැ. මේ ප්‍රතිකාර ගන්න තරමට වැටලා ඉඳි. ඔන්න ඔය වගේ තත්ත්වයන් යටතේ මම හිතනවා අද සමාජ කතිකාවකුත් ගොඩනගෙනවා කොයි තරම් අපේ මේ මනුෂ්‍යත්වයට නිගා දෙන විදියට මානසිකත්වයේ මිනිසුන්ගේ පිරීලා තියෙනවාද කියන එක. ඉතින් මම හිතන්නේ ඒක මහේන්ද්‍ර ඔබට හිතෙන්නේ මොකක්ද? ඔබට හිතෙන්නේ කමල් ඔය අවමන් කරපුවා ඒවයි කුමාර මේ සොමයාකි වගේ ඉතා සුළු පිරිසක් මේ සෙල්ලම දාලා ඒගොල්ලගේ YouTube නාලිකාවල මේ views අරගෙන සල්ලි ටිකක් හම්බ කරගන්න කරන වැඩක් ව්‍යාපාරයක් වගේ ඒක අපි පැත්තකින් තිබ්බොත් දැන් ජැක්සන් ඇන්තනිගේ ආරම්භයේ ඉඳලා මේ මොහොත දක්වා ආපු ගමන ඇත්තටම ස්ටඩි කරන්න පටන් ගන්න ඕනේ. මං කියන්නේ අපි තුම හේමල් වුණත් අලුතෙන් ගන්න එන අය වුණත් ජැක්සන් මොනවද කරලා තියෙන්නේ? ඉන් ඩීටේල් ඒක පොඩ්ඩක් ස්ටඩි එකකට ගන්න පටන් ගන්න ඕනේ. කාලය ඇවිල්ලා තියෙන දැන් මෙතනින් යන මොකද ඒක තමයි ජැක්සන්ට අපිට දෙන්න පුළුවන් උපහාරය සහ ජැක්සන්ගෙන් ඊළඟ පරම්පරාවට මේ රට පෝෂණය කරගන්න පුළුවන් තැනකට ගේන්න පුළුවන් ජැක්සන්ව හැදෑරීම තුලින්. ඔය අවමන් කරපු අරමයි ඔක්කොම ඒගොල්ලන්ට කරගන්න පැත්තකට ඉඩ දීලා හරි ඔයගොල්ලෝ ඒක කරගන්නකෝ. නමුත් අපි ජැක්සන්ව ස්ටඩි කරමු. හැම පැත්තෙම ජැක්සන් කරලා තියෙන හැම දෙයක් ගැනම අර සකල කලා සංස්කෘතිය කියන එක හරි ඕනම දෙයක් ගැන ඒ ඔක්කොම ස්ටඩි කරොත් එහෙම මං හිතන්නේ අපිට පොඩි ඊළඟ පරම්පරාවට විශේෂයෙන් මොරාල් එකක් ගන්න පුළුවන්. තමන්ව සොයාගෙන යන්න පුළුවන්. තමන්ට වෙනම මේ ධෛර්යයක් ශක්තියක් ලැබෙයි ජැක්සන් ස්ටඩි කළොත්. ඒකම කියන්න තියෙන කමල් ඇක්සිඩෙන්ට් වෙන සති දෙකකට විතර ඉස්සෙල්ලා ජැක්සන් මට කතා කරලා කිව්වා මේ සුදේශ් වසන්ත පීරිස්ගේ චිත්‍රපටියක් පෙන්නනවා. ඒකේ මම සුවිශේෂී රඟපෑමක් කරලා තියෙනවා මහේන්ද්‍රයා. පොඩ්ඩක් ඒක බලන්න. බලලා මට කතා කරන්න ඕනේ ඒක ගැන. සහ කමල්ගේ උඹගේ ෆොටෝස් දෙකක් නෑ මට. මට එදාට බලා දෙන්නත් එක ෆොටෝ එකක් කියන්නත් සෑදි. බලා දෙන්නත් එක මට ෆොටෝ එකක් කරලා අරගෙන රාමු කරලා තියාගන්න ඕනේ. අපි මෙච්චර ආශ්‍රය කළා අපි දෙන්න ඔයාගේ මගේ ෆොටෝ එකක් නෑ කියලා. ඉසි වෙන අනිවාර්යෙන් එන්න මගේ චිත්‍රපටිය බලලා ඒක ගැනත් කතා කරලා අපි ලස්සන ෆොටෝ දෙකක් ගමු. කමුළුයි උඹයි එක්කම මට ඒ ෆොටෝස් නෑ අපි දෙන්නගේ ෆොටෝස් නෑ කියලා මට ඒකයි ඒක මතක් වෙන සැරේ මට ලොකු වේදනාවක් වෙනවා. මේ හැබැයි චිත්‍රපටිය මට නිතා බලන්න හම්බුනේත් නෑ. හේමල් සමාජ මාධ්‍ය ගැන කතා කරපු නිසා මමත් කැමතියි ඒකට එකතු කරන්න. සෝමයේ කිව්වා වගේ දැන් මේ වෙලාවේ යම් කිසි කෙනෙක් තමන්ට නැති ප්‍රතිරූපයක් ගොඩනගා ගන්න තමයි මේ තවත් ප්‍රතිරූපයකට පහර ගහන්නේ. ඒක ඉතින් අපි අතීතයේ ඉඳන් දැකලා තියෙනවා. අද සමාජ මාධ්‍ය කියලා කිව්වට මේක සමාජීය මාධ්‍යද කියලා ප්‍රශ්නයක් එනවා. මේ ඇවිල්ලා බහුතර මතේවත් පොදු මතේවත් නෙමෙයි මේ උළුප්පල උසලා උඩර ගන්න හදන්නේ. මේ යම් කිසි සුළු පිරිසකගේ ප්‍රතිරූපය ගොඩනැගීම සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නයක්. හැබැයි අවාසනාවකට රටේ යම් කිසි පිරිසක් ඒ මතයත් එක්ක අනුගාමිකයෝ වෙනවා. ඉතින් ජනතාව බුද්ධිමත් වෙන්න ඕනේ මේ හා සම්බන්ධයෙන් තීරණ ගන්නකොට. මේ සමාජ මාධ්‍යයේ තියෙන සියලු දේවල් ඇත්තවත් මේ පොදු මතේවත් නෙමෙයි කියන එක. ඉතින් කනගාටුවක් තියෙනවා ඒ සම්බන්ධයෙන්. මහේන්ද්‍රය කිව්වා වගේ මේ මොහොතේ ඉඳන් තමයි අපි ජැක්සන් ඇන්තනි කියන චරිතය හරියට කියවන්න උත්සාහ කරන්න ඕනේ. අපි රටේ ගොඩක් වෙලාවට ගොඩක් මාතෘකා ගැන කතා කරනකොට මිනිස්සු ඒ අල්ලගෙන ඉන්නේ බොහොම පොඩි තැනකින්. තමන්ට පේන වපසරිය ඇතුලේ විතරයි මිනිස්සු කතා කරන්නේ. ඉතින් අධ්‍යයනය කරොත් එහෙම මේ අවුරුදු 65ක කාලයක් ඇතුළත ජැක්සන් ඇන්තනි කියන චරිතය මොනවද කරලා තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් ඒක අපි සියලු දෙනාට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙයි.
සහ මේ වෙලාවේ මාර්තුකා හදන්න යම් කිසි පිරිසවල් උත්සාහ කරන ඇති එතුමාගේ දේශපාලනය සම්බන්ධයෙන් හෝ වේවා ආගම සම්බන්ධයෙන් හෝ වේවා නමුත් මේකද ඒකට මොහොත ඒ කියන්නේ මේ අවුරුදු 65ක මෙතුමා කරලා තියෙන දේවල් හා බලනකොට මේ මාර්තුකා හදන කට්ටිය මොනවද කරලා තියෙන්නේ ඉතින් ඒක නිසා මිනිස්සු දෙපාරක් හිතන්න ඕනේ ඉදිරියට තීරණ ගන්නකොට වටින මිනිහෙක් වටින දේවල් කරලා තියෙන මිනිස්සෙක් ඒ මිනිස්යාගේ ඒ මිනිස්යාගෙන් ඉගෙන ගන්න දේවල් තියෙද්දි අපි මොන පාරද යන්නේ කියන එක සම්බන්ධයෙන් මිනිස්සු හිතලා බලන්න ඕනේ. ඇත්තටම ඉතින් මට කියන්න තියෙන්නේ ජැක්සන්ගේ මේ අභාවයත් එක්ක ඔහු හිතන්නට සලස්වන්නේ මිනිස්සුන්ට යථාර්ථවාදීව හිතන්න. ඔහුගේ නිර්මාණ අගයන ගමන් ඔහුගේ නිර්මාණ තව තවත් පරිශීලනය කරන ගමන් යථාර්ථවාදීව සැබෑව දකින්න මේ මායාවෙන් අහු නොවි. ඉතින් සබිතා ඔබට සුන්දර මතකයන් වගේම අසුන්දර මතකයන් වගේම මේ අතරමැද දේවලුත් ඇති. එහෙම නැත්නම් ඔහුට ඔහු ගැන කියන්නට ඇති දේවල් ඇති. මොකක් හරි දෙයක් ඔබට ඇති. අතරම ඔහු මං හිතන්නේ කල නොහැකක් නොමැත කියන එක තමයි ඔප්පු කළ තියෙන මොකද එයාට කෙනෙකුට ඊර්ෂ්‍යා හිතෙන තරමට මම මම කියලා තියෙනවා මට හරි ඊර්ෂ්‍යා ඔයාගේ තියෙන දැනුමට ඔයාට තියෙන හැකියාව ඒ සියලුම දේ දන්න දෙයට අපි හරි ඊර්ෂ්‍යායි කියලා මට හරි ඊර්ෂ්‍යා ඔයාගේ දැනුමට කියලා හැබැයි ඔහු කවදාත් අපිට ඊර්ෂ්‍යා කළ නැහැ කිසිම වෙලාවක මම හැවුවොත් මම මගේ සිනමාව ජීවිතේ මට ඉතාම කිට්ටුවන්තෙක් විදියට මම දෙයක් අහලා මට මේ කතාව කරන්න තියෙනවා මම කොහොමද ඒක කරන්න ඕන මට පොඩ්ඩක් කියලා දෙන්න මම මේක කරන්නේ කොහොමද මට ලියන්න ඕනේ කිව්වම වා ලියන්න පටන් ගන්න මට මොකද ලියන්න ඕන වෙලා තිබුණා මට පටන් ගන්න කිව්වා ලියන්න ඒ හැම දෙයකම ඔහු මට උපදෙස් දීලා තියෙනවා කවදාකවත් අනිත් අය ඔහුගේ හැකියාවන් බල ඊර්ෂ්‍යා කරාට ඔහු කවදාත් අනිත් අයට ඊර්ෂ්‍යා කරේ නැහැ ඒක ඒ වගේම දැන් මං අපි දැන් මෙතන ඔහුගේ මිතුරන් හැටියට පෙනී සිටිනවා එක පැත්තකින් අනිත් පැත්තෙන් අපි පෙනී සිටිනවා සහෝදර ශිල්පීන් හැටියට මට මේ දෙකම තියෙනවා තාමත් තදින් මොකද මම ඔහු අගයන්නේ එක සම්පතක් මට ඔහු ලබා දීලා තියෙනවා ඒ සම්පත ලබා දීලා තියෙන්නේ මං හිතන්නේ ඔහුගේම ගුණයකින් ඒ තමයි කල්යාණ මිත්‍ර සම්පත ඒ කල්යාණ මිත්‍ර සම්පත ලබා ගන්න තමනුත් පින් කරලා තියෙන්න ඕනේ තමන්ටත් එලිසින්ම එය තවත් කෙනෙකුට දෙන්න පුළුවන් වෙන්න ඕනේ කල්යාණ මිත්‍රය කියන්නේ කවුද කියන එක මට ඔබට කෙසේ වෙතත් ඔබගේ ඔබ උතුමන්ලාගේ තුමියන්ගේ ඒ ඇසුර තුළ ඒ දේ ඔබට ඔබ පමණයි දන්නේ මෙන්න මෙහෙමයි මට කල්යාණ මිත්‍රයෙක් වුණේ කියලා නමුත් මට කල්යාණ මිත්‍රයෙක් වීම ඔව් මුළු ලෝකෙටම පෙන්වුවා මගේ යම් යම් මගේ ජීවිතයේ ඉතාමත් කඩා වැටුණු අවස්ථාවල් වලදී මිනිසුන් පහර ගන්න අවස්ථාවලදී කල්යාණ මිත්‍රයෙක් වුණේ ඔව් තමන්ට මොන විදිහේ ප්‍රතිචාරයක් එහෙම නැත්නම් ආරෝපණයක් මේ සමාජයක් දොස් කියන මිනිස්සයා අසල සිටීම තුලින්ද කියන එක ඔහු හිතුවේ නැහැ තමන්ගේ හිතට දැනෙනවා නම් මේ පුද්ගලයා තමන් වැරද්දක් කරලා තියෙනවා නමුත් ඔහුගේ ඒ වැරද්ද ඔහුට අතින් සිදු විය හැකි වැරද්දක් එහෙම නැත්නම් එසේ වුණත් මම ඔහු විශ්වාස කරනවා මම ඇත්ත නැත්ත නොදැන වුණත් මගේ විශ්වාසය ඔහු සමග තියෙනවා අන්න ඒ වගේ මිත්‍රයෙක්ව තමන්ගේ සියලුම ආත්ම ගරුත්වය පැත්තකට දාලා ඔහු වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන් හදවතක් තියෙන පුද්ගලෙක් ජැක්සන් ඇන්තනි නමුත් මං කවදාවත් ඔහුට ඒ අවලාදවලින් තවත් චෝදනාවක් නබන්න මං ඉඩ තිබ්බේ නැහැ මම හැමතිස්සෙම ඒ සත්‍ය එලි දක්වන විදියට මගේ ජීවිතය මං ඉදිරියට ගෙන ආපු නිසා මට ඔහු ආලෝකයක් වුණා වගේම ඔහුත් මට ආලෝකයක් වුණා මමත් ඔහුට ආලෝකයක් වුණා ඉතින් මේ වගේ ශක්තියක් ගොඩනගා ගන්නට ලැබෙන්නේ ඒ වගේ ශක්තියක් බාහිරව ලැබිලා මානසික වශයෙන් තමන්ට ඒ ශක්තියක් ගොඩනගා ගන්න ලැබුණොත් විතරයි
මහිතන්නේ ස්වර්ණක්කා ඒ වගේ ඔබටත් නොඑක් අවස්ථාවලදී ඒ වගේ මානසික ශක්තියක් වෙන්න ඇති ජැක්සන් ජැක්සන් ඇත්ත කියන කතාව මම අහගෙන හිටියේ ඒක තමයි යාම හිතන්නේ ඔයාටයි මට විතරක් නෙමෙයි කාගේ හරි ප්‍රශ්නයක් ආවම ඉතාලම හරි බලගත් විදිහට මූණ දෙනවා එයා බෞද්ධ කර නැති වුණා ඒක සැරයක් බෞද්ධකයි බා කර්මයි නෙගටිව් පති නැති වුණා ධර්මසිරි දින් තියාගන්න ගියා ෆිල්ම් කෝපරේෂන් ළඟ ජැක්සන් ඒ වෙලාවේ ඉන්ද්‍ර කීලයක් වගේ නැගිට හිටියා එයා ලොකු ලොකු සහයක් වුණා ලොකු ආශිර්වාදයක් වුණා ධර්මසිරිට ඒ වෙලාවේ ඉතින් ඒ කියන්නේ යා මහිතන්නේ දාට යා ෂූටින් මොන හරි දේ ඔක්කොම කැන්සල් කරලා ඇවිල්ලා ඒව කරේ අවශ්‍ය වෙලාවට නැගී හිටින මිතුරෙක් කියන එක මට තේරුනේ එදා තමයි ජැක්සන්ගේ ගොඩක් ඒගොල්ලෝ ආවේ නැහැ ගොඩක් අයට කතා කරලා කිව්වහම මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා කොහොම මේක තමයි හරි ප්‍රශ්නයක් නේ කියනවා මිසක් එකට අවශ්‍ය විසඳුම හෙව්වේ නැහැ මෙයා වනාත මුල්ලේ කොහෙදෝ ගේකට මෙයයි ධර්මශ්‍රී ගිහිල්ලා පොලිසියෙන් ගිහිල්ලා අන්න මට ඒකන කියන්න ඕනේ ඔව් ඔය කතාව එදා ඇත්තටම ධර්මසිරි ගිනි තියා ගන්න හදපු දවසේ අපිට කිව්වා කවුරු හරි දෙන්නෙක් එන්න යන්න කියලා ජැක්සන්ගේ මමයි ගියේ ජැක්සන්ගේ මමයි ගියේ කවුද කලවර වනතුමුල ඔය ගෙදරට ගිහිල්ලා අපි තර්ජනය කරලා පොලිසියෙන් දැක්කලා ගිහිල්ලා ඇඳ යට ගොඩ ගහලා තිබිච්ච පින්තූර ටික අපි දෙන්න තමයි අරගෙන ආවේ ජැක්සන් ඉදිරිපත් වුණා අපි දෙන්න ඒ තරම් අඳුරන්නෙත් නැහැ කවුරු හරි දෙන්නෙක් එන්න කිනුකට යන්න මම ගියා ජැක්සන් ආවා අපි දෙන්න තමයි ගිහිල්ලා ගෙනාවේ ඒ වාගේ ඉදිරිපත් වීමේ ශක්තිය හිතවතුන් යාළුවන් වෙනින් ඉදිරිපත් වීමේ ශක්තිය කැපකිරීම අපේ ජීවිතයත් අවදානම් අපි දැනගෙන හිටිය අර මිනිස්සු මිනිමරුවෙක් කියලා මිනිමරුවෙක් කියලා අත්තම මොන ආයුධ තියනවද මොනවත් දන්නේ නැහැ ඔගොල්ලෝ නිකන් ගියේ නිරායුධ ගියේ අපි නමුත් එහෙම ඉදිරිපත් කිරීම තියෙන ඔය කතාව ගෙනියන්න සොරි මම ඩිස්ටර්බ් කරා මම හිතන්නේ මම හිතන්නේ මේ අන්තිම වතේ දන්නේ නැහැ මම දැන් කියන්න ඕනේ මම අන්තිමට ජකාව දැක්කේ මේ කොවිඩ් ප්‍රශ්න ආරෝමයේ වින්දා අරගලයේ කොවිඩ් සමාජෙම මේ සමාජ ගැස්සි වෙච්ච දේවල් හින්දා මම අන්තිම දැක්ෂුණ දැක්කේ 2019 ක්‍රිස්මස් පාටි එක දැක්කේ ඊට පස්සේ අවුරුදු දෙකකට පස්සේ යම්තර එක්තරා ගෙදරකදී එක්තරා යාළුවෙක්ගේ ගෙදරකදී ජැක්සන්ට කියලා තියෙනවා අද ස්වර්ණත් එනවා ඔයත් එන්න කියලා ඊට පස්සේ ආවම මම හිටියේ නැහැ මගේ දෝයේ කාලේ කොහෙවත් මට යන්න දෙන්නේ නැහැ මම ගියේ නැහැ ඊට පස්සේ කාර් එකේ නේද මට කෝල් එකක් අරන් කිව්වා අද මට ගොඩාක් වැඩ තුමුණා මම ඔයාව බලන්න තමයි අද ආවේ स्टेज कथा कर मगे फनस निवास मेहमे स्टेज मंगान हिता देवा मालिक नानो जगह अपिगन हेमो मगन तीनों खबदावस्था यदि हरी अवा अभाग्य संपन्नाई अद जैका नैति वेला तमा अब जैका गण कथा करें एक इतन कोट कंदुलो नैसते कटे अभी एक अभी जीवात्तेला इन मिनिस तमा देवाल खरांडोने अगे आंडोने मिनिसु जीवात्तेला इन देते मिनिसु मैतुनान पस्से अभी देंगा अभी बे में तेंट गेना लती वना हेरेंड माहितानी जी मिनिसु जीवात्तेला इन तेंग इन्नो कोट तमा मिनिसु गेना अगे आंडोने මහිතන්නේ ජැක්සන් ඇන්තනි කියන නම සදාකාලිකයි ඒක නැතු වෙන්නේ ඉදිරියටත් අනාගත පරම්පරාව රිසර්ච් කරන අය එයාගේ රංගපෑම විතරක් නෙමෙයි රිසර්ච් කරන්නේ මගේ ගත්තොත් රංගපෑම විතරයි රිසර්ච් කරන් තින්නේ ඒ වුණාට ජැක්සන්ගේ පොත් ප්‍රාර්ථනා කරන්නේ මොකක්ද මම ප්‍රාර්ථනා කරන්නේ ඉදිරියට අනාගතයේදී අනාගත පරම්පරාව ජැක්සන්ම ඉහළ තැනක තියලා ඔහු පිළිබඳ ඉගෙන ගනි කියලා අනුජක් ඔබට තේරි ප්‍රාර්ථනා මං හිතන්නේ මං ඒකට උත්තර ඉස්සෙල්ලා දුන්නා ඉතින් මම නැවත වාරයක් කියන්න ඕනේ නැහැ කියලා මං හිතනවා ඔහුව හොඳට ස්ටඩි කරන්න පුස්තකාලයකට ගිහිල්ලා අපි පොත් කියවනවා වගේ ඔහුගේ ජීවිතයේ තියෙන ඔය සකල කලාවන් පිළිබඳව තියෙන ඔහුගේ දැනුම ඔහුගේ ජීවිතය නළුවෙක් හැටියට ඔහු හිටගත්තේ හැම වෙලාවෙම අර कैमरा एक इदिरी वेदिका उड विदरा ओहु रांगणी दुनि अणीलावट ओहु महापोल हिट गत्त इतामत्म आदरणीय चारित ओहुगे
කොයි වෙලාවකවත් කාටවත් බැන්නේ නැහැ. ඉතින් ඒ වගේ උසස් ගතිගුණ පිරි කලාකාරයෙක් වෙන්නේ කොහොමද? මේ පොඩි චිත්‍රපටයේ හෝටල් නාට්‍යක රඟපාපුවාම කටු ඔටුනු දාගෙන අහසෙන් යන අය නොවි මහ පොළොවේ හිටගන්න. එතකොට හොඳ කලාකාරයෙක් වෙන්න පුළුවන්. මිනිසුන්ගෙනුත් ඉල්ලා සිටින්නේ අසත් පුරුෂකම් අතහැරලා ඒ සියල්ලටම නිහඬව මූණ දීපු ඒ උතුම් මිනිසාගේ ගතිගුණ ටිකක් හරිගෙන ගන්න උත්සාහ කරන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඔව් සබිතා ඔබටත් කෙටියෙන් යමක් කියන්න. වේදිකාව ටෙලි නාට්‍ය සිනමාව අප්‍රමාණව පෝෂණය කරලා තියෙනවා. ඉතින් මං හිතනවා ਉਹ හොඳ තැනක ඉන්නවා කියලා මං ඔහුට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා. හිමා. ඔව් එතුමා අපි සියලු දෙනා කතා කරා වගේ එතුමා මේ සියලුම ශේෂ්ඨයන් වල කෙළපැමිණි පුද්ගලෙක්. ඉතින් මම දකින්නෙත් එතුමා සන්නිවේදකෙක් හැටියට යමෙකුට පුළුවන් ඍජුව හෝ වක්‍රව තමන්ගේ අදහස් සමාජගත කරන්න මිනිසුන්ට සම්ප්‍රේෂණය කරන්න. ඉතින් එතුමා ඒ දෙකම ඒ දෙවිදියෙන්ම මිනිසුන්ට සන්නිවේදනය කරපු සන්නිවේදකෙක්. ඉතින් එතුමා ඉදිරි කරලා දීලා තියෙන දේවල් අපි අධ්‍යයනය කරමු. මේ අපි හැමෝම කියනවා වගේ මේ අසත්පුරුෂකම් අපි පුළුවන් තරම් නැති කරලා අපි අලුතෙන් ජීවිතේ දිහා අපි ඇස්සරලා බලමු. මම ප්‍රාර්ථනා කරන්නේ එතුමාව අගය කරන පොළොවක නැවත ඉපදෙනවා නම් ඉපදෙන්නේ එහෙම නැත්නම් එතුමා දැන් මේ වෙනකොටත් හොඳ තැනක ඇති කියලා මම විශ්වාස කරනවා. ප්‍රාර්ථනාව හොඳක්ම වෙන්න කියලා තමයි. සෝමරත්න මහතා ඔබතුමා කමල් ජැක්සන් අභිභවා යා හැකි හෝ ජැක්සන්ට සම කළ හැකි හෝ ජැක්සන්ට සමීප විය හැකි හෝ නළුවෙක් බිහි වෙන්න පුළුවන්. ගායකයෙක් බිහි වෙන්න පුළුවන්. නර්තන ශිල්පියෙක් බිහි වෙන්න පුළුවන්. චිත්‍ර ශිල්පියෙක් බිහි වෙන්න පුළුවන්. අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක්, නිවේදකයෙක්, ගවේෂකයෙක් බිහි වෙන්න පුළුවන්. හැබැයි මේ සියලු දේ එකට එකතු වුණු පැකේජ් එකක් නම් බිහි වෙන්නේ නැහැ. මට හිතෙනවා අපි මම දන්න ඉතිහාසයේ එහෙම කෙනෙක් බිහි වෙලත් නැහැ. මට සැකයි අනාගතයටවත් බිහි වෙයිද කියලා. මම ප්‍රාර්ථනා කරන්නේ ජැක්සන්ගේ ජානවලින් ඉපදුණු කොල්ල දෙන්නෙක් ඉන්නවා. අඩු ගානේ අප්පච්චිව අභිභවා යන්න හෝ සම කරන්න බැරි නම් අප්පච්චි සමීපයටවත් යන්න මේ පුතාලා දෙන්නට හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මෝක්ෂ සුවය හෝ නිවන් සුවය නෙවෙයි මම ප්‍රාර්ථනා කරන්නේ. ඇත්තටම මේ කොල්ල දෙන්නට මම කියන්නේ අප්පච්චිගේ නම ගෙනියන්න, ඔහුගේ අධ්‍යක්ෂීම්, ඔහුගේ උණුසුම, ඔහුගේ ආభాෂය ලැබපු දෙන්නෙක් ඒ නිවහනේ ඔවුන් දෙන්නට හෝ හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ජැක්සන්ට සමීප වීමට හෝ මහේන්ද්‍ර කෙටියෙන් ඔබේ මගේ එකම ප්‍රාර්ථනාව මම විශ්වාස කරනවා කිව්වා වගේ ජකා ගාව තිබුණා විශාල ශක්තියක්. ඒ ශක්තිය අපිට ප්‍රයෝජනයට ගන්න ඊළඟ පරම්පරාවට ප්‍රයෝජනයට ගන්න ඉඩ දීලා තියෙනවා. ඒ වගේ එයාව සොයාගෙන යන්න එයාව මේ ස්ටඩි කරන්න මම විශ්වාස කරනවා. ජකාගේ ශක්තිය වෙනත් ශක්තියක් වෙලා අපි මේ රටට එහෙම නැත්නම් මේ ලෝකෙට ආලෝකයක් ගෙනත් දෙයි කවදා හරි. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වේවි කියලා මම විශ්වාස කරනවා. සම මම ප්‍රාර්ථනා කරනවා ජකාට එදාට අපිටත් ඒ ආලෝකයක් එක පොඩ්ඩක් ලබා ගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙයි. ඒක තමයි මගේ එකම ප්‍රාර්ථනේ. ඔව් ජකා හදවතේ මිතුරා, දැන් ඉතින් හැමදාම හදවතේ කියන එකත් අදහසත් ඔබට ඉදිරිපත් කරමින් ඔහුගේ චිර ජීවනය මෙතනින් එහාට මං හිතන්නේ ඔහුට කිසි කලකවත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවි මිනිස්යාගේ පැවැත්ම සහ මේ ලෝකයේ මනුෂ්‍යත්වයේ වෙනුවෙන් කළ හැකි උපරිමය ඔහුට කරන්නට තවත් වරක් අවස්ථාවක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔහුගේ අධ්‍යක්ෂණයෙන් නිමා වූ ජුලියට්ගේ භූමිකාව චිත්‍රපටයේ මනරම් ගීතයක් සමගින් මේ ශෝකාකූල වැඩසටහන නිමාවට පත් වෙනවා. Thank you.
ශ්‍රීලංකාවේ අපේ රටේ සකල කලාවටම මහා විශාල සේවාවක් සිද්ධ කළ අභහප්‍රාප්ත ජැක්සන් ඇන්තනි මහත්මයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුවන මොහොතේ මම දැන් සජීවීව ඔබ රාමන්ත්‍රණය කරන්න. අද මේ මොහොතේ මාසාගේ නිවසේ අද අවසන් කටයුතු සිදුවන මේ සියල්ලට දැන් කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා. දැන් සුළු මොහොතකට කලින් මහසංගරත්නේ මැදිහත්වීමෙන් ආගමික කටයුතු සිදු වුණා. එන අනතුරුව කතෝලික පූජකතුමන්ලාගේ කටයුතු මේ මොහොතේ සිදු වෙමින් පවතින්නේ. දැනටත් මේ මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට බොහෝ පිරිසක් මේ මහතාගේ නිවස ආසන්නයට පැමිණ සිටින මොහොතක අප සජීවි ලෙස ඔබට තොරතුරු ගෙනෙන බලාපොරොත්තු වීම ස්ථානයේ රැඳි සිටිනවා. අද සවස් යාමේදී රාගම ශුද්ධ වූ පේදුරු පෞල් දේවස්ථානයට රැගෙන යාමට සූදානම් මේ මහතාගේ දේහය. එන අනතුරුවයි සවස් යාමේදී මිහිදන් කිරීමේ කටයුතු සිදු වන්නේ. අද මේ සියලු තොරතුරු සජීවී ලෙස ඔබ වෙත ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන අප මේ ස්ථානයේ රැඳී සිටිනවා. මේ මොහොතේදී රත පෙරහැරේ සූදානම පිළිබඳව දැනගන්නට මම සූදානම්. මගේ හිතවත් දයාල් මේ මොහොතේ රැඳී සිටින ස්ථානයේදී අපි දයාල් සමග සම්බන්ධ වෙනවා. නැවතත් මේ ස්ථානයේ සිට සජීවී ලෙස තොරතුරු ගෙනෙන බලාපොරොත්තු ඇතිව. මේ මොහොතේදී අභව ප්‍රාප්ත මේ මොහොතේදී අභව ප්‍රාප්ත ප්‍රවීණ රංගදර ජැක්සන් ඇන්තනි මහත්මයාගේ දේහය රිය පෙරහැරකින් එතුමන් පදිංචිව සිටි නිවසේ සිට රාගම ශාන්ත ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානය කරා රැගෙන යාමට සූදානම් වෙන මොහොතයි ඔබ මේ මොහොතේදී දැක බලා ගන්නේ. පොලිස් නියාමක රථ පෙරටු කරගෙන අතිවිශාල වූ රසික පිරිසකගේ සෝසුසුම් මැදේ තමයි එතුමන්ගේ දේහය එතුමන් පදිංචිව ජීවත්ව
සිටි නිවසේ සිට රාගම ශාන්ත ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානය කරා රැගෙන යාමට නියමිතව තිබෙන්නේ මේ මොහොත වන විට ගරුතර මහා සංඝරත්නය ඒ වගේම කලාකරුවන් එතුමන්ට ආදරය කරන ගෞරව කරන රසික පිරිස අති විශාල පිරිසක් මේ ස්ථානෙට ඒකරාශි වී සිටින ආකාරය අපට දකින්නට පුළුවන්කම ලැබුණා ඒ පැමිණි හැමෝටම තිබෙන්නා වූ තදබදය සහ මෙතන තිබෙන්නා වූ වාතාවරණයත් එක්ක හැමෝටම දේහ දැක බලා ගැනීමට අවස්ථාවක් සැලසුනේ නැහැ මොකද ඒ තරම් විශාල ජනතාවක් මේ භූමිය තුල රැඳී සිටිනවා මේ මොහොතේදී මේ ආකාරයෙන් පොලිස් නියාමක රථ පෙරටු කරගෙන රාගම කඩවත පාර ඔස්සේ රාගම ශාන්ත ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානය කරා දේහ රැගෙන යාමට නියමිතව තිබෙනවා අපි ඔබට ආරාධනා කරනවා හිරු ටීවී නර්මන ඔබට මේ ගමන් කරනා වූ මාර්ගය දෙපසට ඔබට පැමිණීමට හැකියාවක් ලැබෙනවා නම් මේ අසහාය රංග දරයාට තමන්ගේ ගෞරවය පුද කරන්න ප්‍රධාන මාර්ගය දෙපසට එකතු වන්නට කියලා බොහොම ගෞරවයෙන් ඔබට මතක් කරනවා එසේනම් අපි බලාපොරොත්තු වෙනවා තවත් ඉදිරියේදී මේ පිළිබඳව තොරතුරු ඔබට කියන්නට එතෙක් මා දැනට සමුගන්නවා සම්බන්ධතාවය ප්‍රධාන පාලක මැදිරියට